Namaskar Viva Budurvanat Samadha Buduhimi Saranayami Namaskar Viva Damruvanat Samadha Sadham Saranayami Namaskar Viva Sangaruvanat Samadham Mahasangha Saranayami Namaskar Viva Tunu Samadha Tisarana Saranayami Sadhu Sadhu Garutre Mahasangarat Ningausrai Pingvat Bani Varuni Sadhavat Pingvatni අද මේ දහම් වැඩසටහන ආරම්භ වෙද්දීම ඒ නිවේදක මහතාගෙන් වචනයක් කියුණානේ මොකද්ද කියවෙච්ච වචනේ ශ්‍රීපාද ගැන ලිපියක් ලියන්න ගිහිල්ලා පටලව ගත්තා කියලා මොකද්ද වෙච්ච පටලෙවිල්ල බුදුරජාණන් වහන්සේ සීපාද මළුවට කිසියම් ස්පෙෂල් වාහනයකින් වැඩියා කියලා. මේ වගේ අදහස් ඒ ලිපියේ ලියු ලේඛකයාට පමණක් නොවේ. සාමාන්‍ය මිනිසයන්ට ඇතිවෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් මේ ළඟදි චිත්‍රපටියකුත් ඇවිල්ලා තියෙන්නේ. ඒ චිත්‍රපටියෙත් කියනවලු ඒ අම්මා කියනවලු පුතේ නොදන්න දෙයකින් දන්න දෙයක් හොයන්න යන්න එපා. අපේ බුදුහාඳුරුත් කියලා තියෙනවනේ. උන්වහන්සේ මොකෝවත් දන්නේ මේ නියපොත්තට ගත්තු පස් දෙඟිත්තක් වගේ දෙයක් දන්නේ කියලා. දැන් මේ තිර රචන වලට ලියපුවා. ඇයි බුදු කෙනෙක් පටලව ගත්තේ? නේ මොකද්ද මෙහෙම අලකලංච වෙන්න හේතුව? ඈ? ඔව් සද්දාව නෑ. ඔන්න එකක් උත්තරයක් ආවා. තව කියන්න. ඈ? මොකද්ද? එහුන්නේ. දන්නේ නැති කොම. තව අපිට හිතෙන්නේ මෙහෙමයි අපිට ඉස්සර වගේ මේ දෙවියන් ගැන බඹුන් ගැන දැනගන්න ආකාරයට සිත දියුණු කළ අය මේ කාලේ ඉන්නවාද ඒ නැති පාඩුව දැන් අපි ගත්තොත් බටහිර ලෝකේ සුද්දන්ට අපි කිව්වොත් මිහිඳු මහරහතන් වහන්සේ 이르දියෙන් වැඩියා කියලා සුද්දෝ පිළිගනීද නෑ ඉන්දියන් කාරයෙකුට කිව්වොත් මිහිඳු මහරහතන් වහන්සේ ආකහින් 이르දියෙන් වැඩියා කියලා පිළිගන්නවා ඉන්දියන් කාරයා පිළිගන්නවා අපි හිමාලෙ ගිහිල්ලා හිමාලි ගමේ වැසියෙකුට කිව්වොත් අපේ රටටත් ධර්මාසුක රජුරුවන්ගේ පුතා පැවිදි වෙලා 이르දි බල සම්පන්න භික්ෂුවක් වෙලා වැඩියා කියලා සැකයක් නැතුව පිළිගන්නවා. එතකොට අපි ඒ කතාවම ගින් එංගලන්තේ මිනිහෙකුට කිව්වොත් ඉංග්‍රීසි කතා කරන්න පිළිගනීද? නෑ ඒක වෙන්න බෑ කියයි. ඇයි හේතුව ඒගොල්ලන්ගේ ඉතිහාසය තුළ ඍෂිවරු නැහැ.
ඒගොල්ලන්ගේ ඉතිහාසයේ තුල මුනිවරු නැහැ. ඒගොල්ලන්ගේ ඉතිහාසයේ තුල බුදවරු නැහැ. එහෙමනම් ඒගොල්ලන්ගේ ඉතිහාසයේ තුල තියෙන්නේ මොනවද වැටිපුර? යුද්ධ. යුද්ධ කර කර රටවල් අල්ලගත්තුවා. ඊළඟට ඒගොල්ලෝ දිනුනු කලේ භෞතික විද්‍යාව. දැන් මේ තාක්ෂණය කියලා දිනුන වෙලාව ආවේ භෞතික විද්‍යාව. එතකොට ඒගොල්ලන් හික්මුනේ ඒ ක්‍රමයටයි. එතකොට ඒගොල්ලොත් එක්ක මේව කතා කළාට වැඩක් නැහැ. හේතුව Tamante විශේෂ වුණේ නැති එකක්. Taman නොදන්නා එකක්. ඒ රටවලට යනව අපේ අය ඉගෙන ගන්න. එක්තරා දේශපාලනඥකේ කාලේ මං හිතන හැටියට ඔය 50 ගණන් වල ගිහිල්ලා ඔළුව අවුල් කරගත්ත කෙනෙක් ඇවිල්ලා මේ ලංකාවට වෙල කියලා තියෙනවා. ඔය රුවන්වැලි සෑය හදලා තියෙන ගඩොල් මෝඩය. ඒ කාගේ දැනුමද? ඒ ඉංග්‍රීසි දැනුම. දැන් අපි පාවිච්චි කරනවා දැන් ටීවී. දැන් මේ වෙලාවේ ලවි යනවා මේක. දැන් මේ තාක්ෂණයේ යුරෝපියන් තාක්ෂණය නෙමෙයිද? බටහිර තාක්ෂණය පාවිච්චි කරන්නේ. නමුත් මේ තාක්ෂණය පාවිච්චි කරා කියලා අපි දැනුමේ 16ක් විය යුතුද? තාක්ෂණය පාවිච්චි කළා කියලා ඒකේ 16ක් වෙන්න ඕනේ නෑ. අපිටම අදාළ රහතුන්ගේ යුගයක් අපේ රටේ තිබුණ නැද්ද? ඉස්සර අපි ගැමි ළමයි පවා දන්නවා. කියනවා මේ අනුරාධපුර යුගයේ උපාසකම්මලාට වී වේලා ගන්නට බෑ, ආකාශෙන් රහතුන් වඩිනවා. එහෙම ආපු අය අද ලියනවා. මොකද්ද ලියන්නේ? සුමන සමන් දිව්‍ය රාජයා රත්නපුරේ රජකොරාපු රජෙක්. ඒ උන්නහේගේ වාහනින් තමයි ගිහින් තියෙන්නේ. එතකොට අපේ දේශීය දැනුමක්ද විදේශීය එකක්ද? එක දේශීය එකක් නෙමෙයි. දැන් අපිට මේ පාසල් අධ්‍යාපනයේ මේ රටට සුද්ධ බිහි කළේ පරිපාලනයටද නැත්නම් සුද්ධංගේ පරිපාලනයේ ක්ලාක් වැඩේ කරන්නද? සුද්ධංගේ පරිපාලනයේ ක්ලාක්ලා කරන්නයි මේ අධ්‍යාපනය උගන්ලා තියෙන්නේ. එතකොට මේ අධ්‍යාපනය තුළ තියෙන්නේ හැමතිස්සෙම අදීන බවක්ද දීන බවක්ද? ඒ දීන භවයේ විපාක තමයි මේ ඔක්කොම ගෙවන්නේ. දීන මනසට දියුණු වෙන්න බෑ. ඒ සුද්ධංගේ කාලේ දීන නැති එක්කෙනයි පහළ වුණේ. ප්‍රධානියෙක් පහළ වුණා, අනගාരിക ධර්මපාලතුමා. ඊට පස්සේ එතුමාගේ තව කෙනෙක් පහළ වුණා, වලිසිංහ හරිචන්දතුමා. ඔච්චරයි. එතකොට භික්ෂුන් වහන්සේලා අතරේ දීන මනස නැති එක්කෙනෙක් පහළ වුණා. ප්‍රධානම කෙනෙක් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හඳුරු. ඊට පස්සේ දීන නැති අය බිහි වෙන්න ගත්තා. වස් කඩුවේ සුබූති, හික් කඩුවේ සුමංගල, මේ වගේ. එතකොට බලන්න දීන මනසෙන් ලැබෙන දේ හීන නීච ලාමක දෙයක්. ඒ වේ ප්‍රතිඵලේ. එතකොට අපි මේ මිනිස්සුන් එහෙම වුණාම අපි හරියට මේක තෝර බේර ගත්තේ නැත්නම් ඒ ලියපු එක්කිනාට බයිනවනේ. ලියපු එක්කිනාට බැනලා අපේ සිතට ද්වේෂය ඇති කරගැනිල්ල මිසක් ඊට වැඩි ලාභයක් නැහැ. නමුත් අපි මේක තෝර බේර ගත්තොත් මධ්‍යස්තව ඊට වඩා අපිට යමක් කරගන්න පුළුවන් නේ. මං කිය ඒක අර ෆිල්ම් වලට අර වගේ කතන්දර එන්නේ අර දීන නීච අධ්‍යාපනයෙන් ලැබිච්ච දේවල්. ඇයි මේ අධ්‍යාපනය තුළ ඍෂිවරු නැහැ, මුනිවරු නැහැ. ඒ මුනිවරුන්ට ගරු කරලා උගන්වන රටාවක් නැහැ. සමහරට අපි ගත්තොත් බුද්ධාගම විෂය උගන්වනම ගුරුවරයාම ඒකට ඔච්චං කර කර ළමයින්ට උගන්වයි. එතකොට මොකද වෙන්නේ? ඒ ළමයි තේ විදිහට ඉගෙන ගන්නවා. එහෙම රටාවක් මේ රටේ නැද්ද?
තියෙනවා. ඒ නිසා ඉතින් ඒ අර චිත්‍රපටියේ මෙන්න මෙහෙම තියෙනවා කියලා කම්පා වෙලා එක්තරා උපාසිකාවක් ගිහිල්ලා එක නායකහරු කෙනෙකුට කියලා. එතකොට කියලා තියෙන නෑ නෑ එහෙම කිව්වට ඒක වෙන්නත් පුළුවන් නේ. මේ නායකහරු කෙනෙක් කියලා වෙන්නත් පුළුවන් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ ලෝක විසේ අචින්තියයි කියලා. උන්වහන්සේට බැරි වුණානේ මේක කොනක් පොටක් හොයාගන්න. ඔන්න උත්තරේ. උපාසිකාව අඬ අඬ ආපසු පැමිණි දෑය. දැක්කද ඉලා තියෙන දේ? ඒකට අපි ඔකට කියනවා මම අහලා තියෙන්නේ මොකද්ද? යකඩ මල්ලත් ගුල්ල ගැහුවා නම් හාල් මල්ල නොකියම් වීසි කොරාපන් කියනවා. යකඩ මල්ලටත් ගුල්ල ගැහුවා නම් හාල් මල්ලගෙන ඇරලා බලන්නේ නැතුවම වීසි කොරාපන් කියනවා. අන්න එහෙම යුගයක තමයි අපි මේ ධර්ම කතාව කරන්නේ. එතකොට ඒ ඍෂිවරු ගැන මොණිවරු ගැන රහතුන් ගැන ගරුසරු දක්වලා කතා කරන එක අපි නොකරොත් අපි එක කලේ නැත්තම් අපි පරපුරට තියෙන ඉතුරු වෙන්නේ අර නීච දේ විතරයි. දැන් ඒක උරුම කරගත්තු ලෝකයක් තමයි තියෙන්නේ. ඒ නිසා මම මහමෙවුනා පිටවල බොහොම ශ්‍රද්ධා සම්පන්න වැඩ පිළිවෙලක් ගෙනිච්චා. ඒකට නුවණැති අය එකතු වුණා. නුවණ මදාගෙන ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් එතකොට අපි ඒකේ ගොඩක් මහන්සි ගත්තා මේ ධර්මයට ගෞරව කරන හැටි. චෛත්‍ය වලට විහෙර විහාරට ගෞරව කරන හැටි අපි උගන්වන්නද. එතකොට ඒ ගෞරව කරන හැටි ඉගෙන ගන්න දන්නේ නැත්තම් ගරුසරු කිරීම දන්නේ නැත්තම් කිසි දෙයක් පිහිටන්නේ නැහැ. පිහිටන්නේ කුඩේ තියෙන මොකේද? ඉහළ ගන්න තියෙන කුඩේ වාඩි වුණොත් කුඩේ දිගරලා වාඩි වුණා. ඒක කුඩෙන් තියෙන අර්ථෙද? ඒ වගේ එකක් තමයි වර්තමානයේ තියෙන්නේ. කුඩේ ළඟ තියෙනවා. නමුත් කුඩේ ඉහළලා වාඩි වෙලා ඉන්නේ. ඒක තියෙන ඉහළ ගන්න. ආන් ඒ වගේ අර්ථය අල්ලගන්න බැරි කෙනාට මේකෙ මුකුත් නැහැ ගන්න. අර්ථය තේරෙන කෙනාට පුළුවන්. එතකොට මේ අද මම මේ සූත්‍රයටත් හොයාගත්ත ගාමිණීගේ නම තියෙන එකක් තමයි. මොකද හේතුව ඔගොල්ලෝ දන්නවා අපි අර කුසල චිත්තාය පුතුන් අපවත් වුණා බුද්ධ ගයාවේ. මම එතකොට මේ කොළඹ හිටපු ස්වාමීන් වහන්සේ ඥානවිජේ ස්වාමීන් වහන්සේ පිටත් කළා. දැන් ගාමිණී මහත්තයා මගෙන් අහනවා ස්වාමීන් වහන්ස කියලා. දැන් හරි පරිස්සමෙන් කතා කරන්න කෙනෙන්නේ ස්වාමීන් වහන්ස. චිත්‍රයක් ඇඳ ඇඳ හිටපු කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ චිත්‍ර නිර්මාණය ඉවර වෙන්න ඉස්සර වෙලා වෙන වැඩකට දැම්මොත් ඒ චිත්‍රෙට මොකක් වෙයිද? මොකද ඒක පස්සේ අඳි කිව්වා. ආහහහහ හරි හරි ඉතින් එච්චරයි මට කතා කළේ. වෙන කිසි දෙයක් කතා කළේ නැහැ. ගරුසරු කිරීම දන්නවා. තව සමහරු මට කිව්වා ඔබ වහන්සේට හරියට බයිනවා අසවල් අය බන්. ඒ හිස් පුද්ගලයෝ ආන්න හිස් පුද්ගලයත් එක්ක ධර්මයේ කතා කරලා වැඩක් නැහැ. ධර්මයේ තියෙන්නේ ගරුසරු කිරීම ඉගෙන ගැනීමටයි. හරි වැදගත් මහත්ය මේ ගාමිණී මහත්තයා. හා ස්වාමීන් වහන්සේ එච්චරයි කතා කළේ. එතකොට බලන්න ඒ ගාමිණී මහත්තයට මම ගොඩක් ආදරය කළා. ගොඩාක් ගුණ තියෙනවා. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒකයි. ඉතින් අපි මේ අද මේ ගාමිණී කියන නමෙන් යුක්ත වූ දේශනාවක් සංයුත්ත නිකායේ අසිබද්දක සූත්‍රය. අසිබද්දක කියන අසිබද්දක ගාමිණී. එයාගේ නම අසිබන්දක ගාමිණී. අසිබන්දක පුත්‍ර. ඒ
ගාමිණී කියන කෙනා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාලන්දාවේ. නාලන්දාව තියෙන්නේ කොහෙද? සවැත් නුවරද, රාජගහ නුවර කෙට්ටුවද, බුද්ධගයාව කෙට්ටුවද, බරණැසද? රාජගහ නුවර කෙට්ටුව. නාලන්දාව තියෙන්නේ මේ නාලන්දාවේ පාවාරික කියලා අඹවණයක් තිබෙන පාවාරික සිටුවරයා පූජා කරපු අඹවණේ. මේ අඹවණේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය අවස්ථාවේ මේ අසිබන්ධක පුත්ත ගාමිණී බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා නිකන් ඇහුවේ නෑ, එකපාරට වන්දනා කළා. වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. එකත් පස්ස කියන්නේ පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, බටීර භූම ප්‍රදේශයේ ඉන්නවා බමුණෝ. මොකද ඉන්නේ බමුණෝ කියන්නේ මිනිසු ජාතියක්. ඒ බ්‍රාහ්මණයෝ, මේ බමුණෝ කියන්නේ කාටද? බ්‍රාහ්මණයන්ට. ඒ බ්‍රාහ්මණයෝ කියන්නේ කවුද? ඉහළ කුලේ කියලා සම්මත කරගත්ත මිනිස්සු. ඒ මිනිස්සු කොටසක් ඉන්නවා කාමණ්ඩලුකා සෙම්බු අරන්. කමණ්ඩල කියලා කියන්නේ සෙම්බු. සෙම්බු අරන් මේ වචනේ තාම පාවිච්චි කරනවා කමණ්ඩල කියලා. කාමණ්ඩලුකා සෙම්බු අරන් සේවාල මාලිකා, ඒ කියන්නේ මල් දරාගෙන උදකාරෝහක දියේ බැහැලා ජලසුද්ධිය පතන අය. දියේ බැහැලා ජලසුද්ධිය පතනවා කියන්නේ මොකද්ද? නැකතට වතුරේ බැහැලා, ඔව් වතුරේ යටට ගිහිලා උඩට ආවම පව ටික ගියා. අග්නි පරිචාරක ගිනි පුදන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මැරිච්ච අයව පිටත් කරනවා. මැරිච්ච අයව පිටත් කරන්නේ කොහෙටද? ස්වර්ගෙට. මැරිච්ච පුද්ගලයන්ව ස්වර්ගෙට පිටත් කරනවා. කවුද මේ වැඩේ කරන්නේ? බමුණෝ. එතකොට බමුණෝ තමයි බමුණු ගාවට මිනිස්සු ගියාම ඒ මිනිස්සු අදත් කරනවා ඒක. අද බුද්ධ ගයාවට ගියාම බුද්ධ ගයාවේ ඊටපු ගමන් පෝජාවල්ලුට ඈත පළාත්වල මිනිස්සු ඉන්නවා. බුද්ධ ගයාවේ ගයාවේ දෙකේම පොඩි පොඩි ගුලි හදලා ආට පිටි වලින් ගුලි හදලා ඒක දැක්කහම බලු කපු ටිකක් නැහැ. ඔකල දැකලා නැහැනි. පැත්තේ යන්නේ දැක්කොත්. ආට පිටි වලින් ගුලි හදලා හඳුන් කූරක් ගහලා ඕකේ අර වතුර ටිකක් අරගෙන ඒ බ්‍රාහ්මණයා නන් ටික කියනවා. ගංගා කියනවා. ඒ මිනිස්සුත් ගංගා, යමුනා කියනවා. මිනිස්සුත් යමුනා කියනවා. සරබු කියනවා. සරබු මහි කියනවා. සරස්වති කියනවා. ඒ මොකද දැන් අපි කියන්නේ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාසරණ සම්පන්නෝ. අපි බුදුරජාන් වහන්සේගේ ගුණ ශ්‍රේෂ්ඨත්වයෙන් සැලකනවනේ. ඒතර ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨත්වයෙන් සැලකන්නේ මොනවද? ගංගා, යමුනා, සර. ඒගොල්ලෝ හිතන ඒ නම් කියාපු පමණින්ම පුද්ගලයා පිරිසිදු වෙනවා. ඇයි? ඒවැය තමයි ගලන්නේ සුද්ධ ජලෙ. දැන් ඔබ හිටියනම් අද ඉන්දියාවේ ඉපදිලා ඔබ කරන්නේත් ඔය ටික තමයි. ඇයි? ඔයිට එහා දෙයක් කරන්න දන්න කෙනෙක් නැහැ. ඉතින් කියලා ඉවරලා දැන් ඉතින් සල්ලි දීපන් කියනවා. මිනිස්සු ඉතින් අමාරුවෙන් ඉනේ ගහගත්තු රිපිල් දෙක දිගැල්ල දෙනවා. දැන් හරි, දැන් ඊට පස්සේ වතුර උඩට යවනවා. මෙම ආකාශයේ මෙම වතුර වීසි කරනවා. ආ දැන් ඔබලගේ මෙරිට ඥාතින් ස්වර්ගෙට ගියා කියලා. ස්වර්ගෙට යවනවා. එතකොට මෙයා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වෙනසේක, භාග්‍යතුන් වහන්සේටත් පුළුවන් නොවැ මැරිච්ච උදවියට එහෙම කරන්න.
කවුද කියන්නේ මේ? ගාමිණි කියන්නේ. අපේ ගාමිණි නෙමෙයි. එහි ගාමිණි. මැරිච්ච මිනිසුන්ට සුගතිය යවන එක භාග්‍යවතුන් වහන්සේටත් කරන්න පුළුවන් නොවේ. මොකද හේතුව? භාග්‍යවතුන් වහන්සේ අරහන් වුණසේක සම්මා සම්බුද්ධ වෙනසේක. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන උන්වහන්සේ කොච්චර කරුණාවන්තද කියලා උන්වහන්සේ අහනවා, ගාමිණී මං ඔබෙන්ම මේක අහන්නම්. ඔබ මේක තේරෙන විදියට කියන්න. අහනවා, ගාමිණී පුද්ගලයෙක් ඉන්නවා සත්තු මරණ. දැන් බලන්න හිතලා මේ සත්තු මරණ කියන මතක් වුණේ, දැන් සුවාන දෙකක් ඇති. අර ලෝක ප්‍රවෘත්ති වලට ගියා ඒ පිටරට චැනල් වල, ඒ කිව්වේ BBC වල, CNN වල ගියා. මුස්ලිම් ත්‍රස්තවාදීන් ඉන්නේ ඉරාකේ, සිරියාවේ, ISISලා. ඒගොල්ලන්ගේ කවුරු හරි ලොක්කේ එයාගේ අම්මගේ බෙල්ල කපලා, ISISලා අම්මගේ බෙල්ල කපලා. ඒක හරි ඉහළට ඒගොල්ලෝ කියනවා, දැන් බලන්න දෙවියන් වෙනුවෙන් අම්මා වුණත් අපි ඒව මරන්න ලෑස්ති. දැකද අගේ අගේ කරපු හැටි? ඔතන කවුරුවත් ඉන්නද පේන තෙක් මානෙක, අම්මා කියන්නේ පිදුම් ලැබිය යුතු වන්දනීය පූජනීය චරිතයක් කියලා කියන්න ධර්මයක් අහපු කෙනෙක්. එතකොට ඒ ධර්මයක් මේ රටේ කවුරුහරි පැහැදිලි කරනවා නම් යා ඒ කොච්චර යහපතක් කරනවද අර මිනිස්යාට? එතකොට පැහැදිලිව කියන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඉන්නේ මොකක්ද? ඔබ හරියගේ, ඔබ ෂෝක්. මොකද හේතුව? ඔබ අම්මට හොඳටම සංග්‍රහ කළා. අම්මවත් බෙල්ල කපලා දැම්මා දෙවියන් වෙනුවෙන්. එතකොට ඒක අනුමත කරන්න, ඒක අනුමෝදන් වෙන්න ඔක්කොම ඉන්නවා. දැක්කද අධර්මය? එතකොට ධර්මය දැනගත්තොත් විතරයි ධර්මයේ අධර්මය හොයන්න පුළුවන්. සත්පුරුෂ වුණොත් විතරයි සත්පුරුෂය අසත්පුරුෂය හොයන්න පුළුවන්. එහෙම නැතුව බෑ. එහෙම නැති වුණොත් ධර්මය කියලා හිතලා අධර්මය ගනි, අධර්මය කියලා හිතලා ධර්මය අත්හරි, සත්පුරුෂය කියලා හිතලා අසත්පුරුෂය ආශ්‍රය කරයි, අසත්පුරුෂය කියලා හිතලා සත්පුරුෂය අතර යෝග තමයි හරියට වෙන්නේ මේ ලෝකේ. ඉතින් නිසා එබඳු ලෝකයක තමයි මේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කොට වදාළ ධර්මයක් අපි මේ යන්තම් අසාගන්නේ. ගාමිණීද පුරිසුම්, ගාමිණී කියන ගාමිණී මිනිස්සෙක් ඉන්නවා සතුන් මරනවා. මක් කරනවාද යා? සතුන් මරනවා. සතුන් කිව්වම අපිට මතක් වෙන්නේ මොකද්ද? සතුන් කිව්වම මිනිස් මරණ එක අයිති නැද්ද? සතුන් මරනවා කියනකට ප්‍රාණීන් අදින්නා දායි, නොදුන්න දේ පැහැර ගන්නවා, අර ගන්නවා, නොදුන්න දේ ගන්නවා, හොරකම් කරනවා. දැන් අපි කියමු ඔබ මෙතන ඉන්නවා, මොකක් හරි අපි කියන ඔන්න ටෙලිෆෝන් ඕෆ් කරගන්න කියලා. ඉතින් ඔබේ මොබයිල් එක තියෙනවා, ඕෆ් කළා ඔබ ළඟින් තියාගන්නවා. ඔබට ඔන්න මතක නැති යනවා. ඊළඟ එක්කෙනා ඔක දකිනවා, ළඟ වාඩිලා ඉන්න එක්කෙනා හිමීට අරන් තමන්ගේ බෑග් එකට දාගන්නවා. මොකද ඒ කලේ දුන් දේ ගැනිල්ලක්ද, නුදුන් දේ හොරකම් කිරිල්ලක්ද? නුදුන් දේ හොරකම් කිරීම. ඒවට කියන්නේ නුදුන් දේ හොරකම් කරනවා කියලා. මට මේ ස්ථානෙම මට මතකයි, මේ වැඩසටහනක් කළා හවස් වරුවේ. එක වයසක අම්ම කෙනෙක් මට කිව්වා, මං අපි එහා පැත්තේ හිටියේ. එතකොට බලන්න ස්වාමිනිය අර කිල්ලෝ දිනෙක් ඇවිල්ලා ඉන්නවා, වැදගත් ඇඳුමක් අඳින්නේ දන්නේ, අර ජීන්ස් ගහලා ඇවිල්ලා ඉන්නවා කිව්වා. මං ඉතින් කිව්වා, නෑ අම්ම ජීන්ස් ගහලා හරි මෙහි ආවනි, කමන්නේ කිව්වා. ඊට පස්සේ ටික වෙලාවකින් අර ජීන්ස් ගහපු ගෑන් ළමයි දෙන දුවගෙන ආවා මගේ ළඟට. මෙහෙම
ඇලක ස්වාමීනි අපි බෝධි වඳිද්දි රත්තරන් මාලයක් එක පංචායතක් වැටලා තිබිලා හම්බ වුණා. මේක දෙන්න කෙනෙක් හොය හොය හිටියේ කිව්වා. දැන් බලන්න ඇඳුමින් පුළඳ අපිට මනින්ද පුද්ගලයන්ගේ ගුණවත්කම් මනින්ද භාවිතා කළ යුතු මිම්මක් නෙමේ ඒ පුද්ගලයාගේ ඇඳුම. පුද්ගලයාගේ ඇඳුම පුද්ගලයාගේ ගුණය මනින මිම්මක් නෙමේ. ඒක හොඳයි ධර්මයේ නැති ලෝකෙට. ධර්මයේ තියෙන නැති ලෝකේ පුද්ගලයාගේ මිම්ම ධර්මයමයි. ඉතින් ඒ නිසා ඊට පස්සේ පොයේ දවසේ මම මේක කිව්වා ඒක. බංකොයේ මේ ඒ නිසා ඒ වගේ අයත් ඉන්නවා. මිනිස්සු හොඳ මිනිස්සුයි ඉන්නවා. වස්ත්‍රයෙන් හොයන්න බෑ කිව්වා. එතකොට ඒ වගේ එතකොට කෙනෙක් ඉන්නවා සොරකම් කරනවා. ඉතින් ඒ ළමයි දෙන්නට බැරි දෙදායි කහුලන් යන්න. කවුද හිටියේ බලන්න. හිටියේ නෑනේ. සමාහයට අර ඒ ළමගේ ඇදේ කියපු එක්කෙනා හිටියනම් එතන හිමීට ඒක බෑග් එකේ තැම්පත් වෙන්න ඉඩ තිබ්බා. ඒකයි කියන්නේ. එතකොට අදින්නාදායි දුන්න හොරකම් සතුන් මරනවා නම් ප්‍රාණීන් ප්‍රාණ හිංසා කරනවා නම් සොරකම් කරනවා නම් කාමේසු මිච්ඡාචාරී කාමයන්හි වැරදි හැසිරීමෙන් යුක්ත නම් ඒ කිව්වේ කාමී වැරදි හැසිරීම කිව්වේ මොකද්ද? තමාගේ ස්වාමියා ඇර අන් අය, තමාගේ බිරිඳ ඇර අන් අය සමග ඇති නොවනා ඇසුර. මේක තමයි කාමේස මිච්ඡාචාර. මුසාවාදී බොරු කියනවා. මුසාවාදී බොරු කියනවා. ඉතින් මේ දැන් මුසාවාදී කියන එකත් පාපයට අයිති එකක්. ඊළඟට පිසුනා වාචෝ ඈ ඔව් පිසුනු බස් කියන්නේ කේලාම් කීම. කේලාම් කීම කියන්නේ මොකද්ද? තව කෙනෙක් කියන එකක් අහගෙන මෙතනට කියනවා අන්න අසවලා මෙහෙම කිව්වා. එතකොට මෙතනත් රොඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අරයාට කෝල් කරලා කියනවා ඔයා දන්නේ අන්න ඔයාට අසවල් කෙනා මෙහෙම කිව්වා. හරි දැන් ඇත්ත කියන්නේ ඕවා ඔබ ඉස්සර කළාද නැද්ද? බොරු කියලා බෑ දැන්. කෙරුණානේ. ඒක කළා කෙනට ඩා හොඳයි. කෙරුණා කියන්නේ. කෙරුණානේ. ආ. ඔව්. කෙරුණා. දන්නේ නැති කම නිසානේ. දන්නේ නැති නිසා කම නිසා ඒවා වෙනවා නම් වීරියකින් තොරව අපිට පුළුවන් දෙයක පාලනය කරන්න. මේ එකක්වත් වීරියකින් තොරව කරන්න බෑ. පරුසා වාචා. පරුස වාචෝ කියන්නේ ඔව් ඒ කියන්නේ ඒක ඇහුවාම අනිත් එක්කෙනාව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. ඒක තමයි පරුස වාචය. සම්පප්පලාප කියන්නේ හිස් වචන. හිස් වචන තමයි අද කාලේ ගොඩා. ඒකයි අපි ඔය ශ්‍රද්ධා චැනල් එක පටන් ගන්නත් හේතු වුනේ. සමහර මිනිස්සු අපිට කියනවා අනේ හාමුදුරුවනි අපිට ටීවී නම් බලන්න බෑ කියනවා. එක්ක තියෙන සම්පූර්ණ දේශපාලන මඩ. එහෙම නැත්තම් අවලාද මඩ. එහෙම නැත්තම් තනිකර කාමේ, ඇවිස්සිච්ච කාමේ. සංසිඳවන මුකුත් නැහැ කියනවා. ඒ නිසා ඒ අතරේ තමයි මඩ ගොඩේ පිපිච්ච මල වගේ ඔන්න ශ්‍රද්ධා චැනල් එක ආවා. ඒ නිසා මඩේ පිපිච්ච නෙළුම් මල වගේ අපු මේ ශ්‍රද්ධා චැනල් එකත් ඔයගොල්ලොම රැකගෙන ඉස්සරහට ගෙන යන්න එන. එතකොට සම්පප්පලාප කියන්නේ මොකද්ද? හිස් වචන. එතකොට හිස් වචන කතා කිරීම මට මතකයි ඒ කාලේ අපි හරි සංවේගයටපත් වුණා. ඒ වහලා මිනිසුන්ගේ ආකර්ෂණයේ ගණ්ඩ එක එක ලාමක බැරසටහන් කරනවා. දරිය ඔක්කොම සම්පප්පල එක තැන එකක් තිබුණ මට මතකයි. මේ ලොකුම බොරු කීමට තෑගි දෙනවා.
ඒ channel එකකින් මොකක් හරි දැම්මට මතක නෑ ඒක අසවල් එක කියලා. ඉතින් හරියට ඉතින් ඒක වැඩ කරන ළමයි තරුණ දූල පුතාලනේ වැඩ කරන්නේ හරියට පව කර ගන්නවා. ඒ තමන්ුත් දන්නේ නේ සීමාව. ඉතින් ළමයි කෝල් කර කර එක එක බොරු ගොත කියනවා. ඉතින් ඊළඟට හැමතැනම බෝඩ් ගහලා තියෙනවා පන්සිල් රකින්න සමාජය බිහි කරමු කියලා. පුළුවන්ද කරන්න එතකොට? බෑ කරන්න. ඇයි ඒකට උදව් දෙන්න කවුරුත් නැත්තම් කොහොමද කරන්නේ? ඉතින් ඒ නිසා කොහොම වෙලා අයිතකොටත් බෑ. ඊළඟ එක තමයි අභිජ්ජා. අභිජ්ජාලු කියන අභිජ්ජා කියන්නේ මොකද්ද? විෂම ලෝභය. අවිද්‍යාව නෙවෙයි. විෂම ලෝභය කියන්නේ මොකද්ද? ලෝභයක් තියෙනවා නිකන් නෝමල් ලෝභයක්. නෝමල් ලෝභය කියන්නේ මොකද්ද? තමන් ගාව මොන හරි තියෙනවා නම් ඒ වටති දෝභකමක් තියෙනවනේ අප නෑ කිව්වොත් වැරදිනේ. එතකොට විෂම ලෝභය කියන්නේ මොකද්ද? තව කෙනෙක් රත්තරම් බඩුව දාගෙන ඉන්නවා. උන් තමන් දකිනවා. අනේ මට මේක ඇත්තන් කිව්වට ඒක තමන්ගේ ලෝභය. එයා ගාව තියෙන එක මං ගන්න නැත්නම් ආන්න එක තමයි විෂම ලෝභය. වෙන කෙනෙකුට තියෙනවා ඉඩමයි. අනේ මට මේක ගන්න නැත්නම් වෙන කෙනෙකුගේ අයිතීන් තියෙනව එකක්. අපි කිව්ව සමිතියකට අයිති වෙලා එකක් තියෙනවා. වෙන කෙනෙක් හිතුවා අනේ මට මේක කොහොම හරි ගන්න නැත්නම් බෙට්ටු දාලා. එතකොට මොකද්ද? අභිජ්ජා. ඒක එහෙම නෙමෙයි. ඒක වෙන්න ඕනේ. ඒ කියන්නේ අයිති අරගෙන තෘෂ්ණා මේක මගේ කියාගෙන ඉන්නවනේ. එතකොට එහෙම මිනිසුන් එහෙම මංකොල්ල කන්නේ නැද්ද? ඉඩ කඩන් දීපල ගන්නවා. ඒව ගන්නවා. දැන් සමහර ඒව හිතා දැන් සමහර අවස්ථාවල තියෙනවා සමහර ඒව ගන්න බැරිුණ පස්සේ දේශපාලන බලය අල්ලලා ගන්නවා. ඒ ඔක්කොම අභිජ්ජාවෙන් වෙන්නේ. ඉතින් ඒක අභිජ්ජාව කියන එක මනසේ ඇති වෙන එකක්. ඉස්සල්ලාම මොකේද ඇති වෙන්නේ? මනසේ ඇති වෙනවා අනේ අසවල්දී මට අසවලාගේ අසවල්දී මට ලැබේවා. අභිජ්ජා මනසේ ඇතින ලෝභය. සමහර අවස්ථාවල මෙහෙම හිතනවා කිම් ඔන්න ලස්සන බිරිඳකුයි ස්වාමියකුයි ඉන්නවා. ඔන්න බිරිඳ දැකලා සල්ලාලේ හිතනවා අනී ආර බිරිඳ මට ලැබේවා. අන්න කුමන්ත්‍ර ඉවිලිඳලා ඒකට උමනා කරන ආකාරයට කුමන්ත්‍රණ කරනවා. ඒක තමයි ඒකත් අභිජ්ජා. විෂම ලෝභයේ ඇති වෙනවා. අන් සතු දේවල් තමා සතු කරගන්න ආසාව. ව්‍යාපන්න චිත්තෝ ව්‍යාපාදේ. ව්‍යාපාද කියන්නේ තරහ, වෛර, තව මොනවද? කෝරෝද, පලිගැනී, බද්ධ වෛර, මේ ඔක්කොම අයිති වෙන්නේ ව්‍යාපාදයට. මේව අයිති වෙන්නේ කොහේද? මේව සිතේ ඇති වෙන්නේ. සිතී ඇතිවේ. ඊළඟ එක මොකක්ද? මිච්ඡා දෘෂ්ටි. මිච්ඡා දෘෂ්ටි කියන්නේ පින් පව් ගැන විශ්වාසයක් නෑ. අම්ම තාත්ත ගැන විශ්වාස දැක්කද? අම්ම තාත්ත අයිසිස් කාරය අම්ම බෙල්ලකපුව තමන්ගේ අම්මව විශ්වාසයක් නෑ. අම්ම කවුද, තාත්ත කවුද, ගුරුවරයා කවුද දන්නේ. එතකොට මෙලුවක් ගැන දන්නේ නෑ. පරලොවක් ගැන පරලොවක් දන්නේ. ගොඩාක් අය වර්තමානයේ පරලොව විශ්වාස කරන්නේ නෑ. මට මතක අපි පොඩි කාලේ එක හාමුදුර කෙනෙක් කිව්වා. හැබැයි පොඩි කාලෙත් මම නම් ඒක එච්චර එකඟ වුණේ නෑ. අපි පොඩි කාලේ හාමුදුර කෙනෙක් කිව්වා ඔය අපාය, දිව්‍ය ලෝක, සත් දෙවිඳු ගැන, ඔය බ්‍රාහ්මණ ලෝක ගැන ඔය ඔක්කොම කතා කරලා තියෙන්නේ මිනිසුන්ව බයකරන්ඩ. ඒ දිව්‍ය ලෝක, අපාය, පෙරේත ලෝක මේ ඔක්කොම තියෙන්නේ මෙහි කියලා මේ හාමුදුරු කිව්වා අපි පුංචි කාලේ අපිට. ඉතින් එතකොට ඒක තේරුම ඒ මතේ සමාජය තුළ සංසරණය වෙනවා. ඒවැ විපාක තමයි ඔය තියෙන්නේ අවුල. ඉතින් ඔහොම වෙලා මේ මිත්‍යා දෘෂ්ටි. ඊට පස්සේ කර්මයන්ගේ විපාක
විපාක නැහැ. ඒ අපි මොනවා කළත් ඒව පල දෙන්නේ නැහැ කියන අදහසින් ඉන්නයි ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒවයින් අදහසින් ඉන්නවා ඉන්නවා. එතකොට ඒ જાතියේ ඊළඟට මේ දෙවි මිනිස් ලෝකයේ අවබෝධ කරපු ඔව් දෙවි මිනිස් ලෝකයේ අවබෝධ කරපු ගුරු මේ ශාස්ත්‍රවරු ඉන්නවා. මෙලොව පරලොව අවබෝධ කරපු ශාස්ත්‍රවරු ඉන්නවා කියලා දන්නේ නැහැ. විශ්වාස නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටිය. මේ ලෝකේ වැඩි මිත්‍යා දෘෂ්ටියද සම්මාදිට්ඨියද? මිත්‍යා දෘෂ්ටි වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ගාමිනී මේ මේවා. ඔවට මොනවද කියන්නේ? දැන් කතා කරපුවට මොනවද කියන්නේ? දස අකුසල්. එතන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. 10ට තමයි දස කියන්නේ. මොනවද ඒ 10? කයින් කීයද? 3යි. ප්‍රාණඝාත පරද්දබ්බම් පරදාරංච කායේතු. කයින් 3යි. මුසා පේසුඤ්ඤ පරුසා සම්පප්පලාපා වාචතු. 4යි. මොනවද ඒ? බොරු කීම, කේලම් කීම, පරුස වචන කිරීම, විශ්වාසමි. මේ 4යි. ඒතර වචනෙන් 4යි. වචනෙන් 4යි. කයින් 3යි. 4යි 3යි කීයද? 7යි. අභිජ්ජාච ව්‍යාපාදෝ මිච්ඡාදිට්ඨිංච මානසෝ. සිතින් 3යි. අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි. මේව සාමාන්‍ය සාමාන්‍ය සත්වයාව වැළඳගෙන තියෙන අකුසල්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා මේ දස අකුසල් කරන. එතකොට ජනයා කියේ එයාගේ සහචරියෝ ටික ඒ පුද්ගලයාව වට කරගන්නවා. මොන පුද්ගලයාද වට කරගන්නේ? මේ දස අකුසල් කරපු පුද්ගලයාව වට කරගෙන ඒ පුද්ගලයා වටේ වන්දනා කරගෙන ඒ පුද්ගලයාගේ අනාගතය ගැන ආයාචනා කරනවා. ආයාචෙය්‍ය තෝමෙය්‍ය. ඒ පුද්ගලගේ අනාගතයට ස්තුති කරනවා. පඤ්ඤලිකෝ අනුපරිසක්කෙය්‍ය. වන්දනා කරකට මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? අනේ මේ පුරුෂයා මැරුණට පස්සේ දිව්‍ය ලෝකේ උපදින්න කියනවා. අර දස අකුසල් කරන පුද්ගලයා වට කරගෙන කියනවා දිව්‍ය ලෝකේ උපදින්න කියනවා. ඒට බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණීගෙන්, ගාමිණී ඒ වටේ ඉන්න පුද්ගලයෝ ටික මොනතරම් ආයාචනා කළත්, මොනතරම් ප්‍රාර්ථනා කළත් දෙවිලෝකට ප්‍රශංසා කර කර ඔයා දෙවියන් අතරටම යන්න කියකිය කිව්වත් එයා දිව්‍ය ලෝකේ යයිද කියලා ඇහුවා. කවුද ඒක ඇහුවේ? භාග්‍යවතුන් වහන්සේ ඇහුවා. කාගෙන්ද ඇහුවේ? ගාමිණීගෙන් ඇහුවා. ගාමිණී මොකද්ද ඒක කිව්වේ? නෑ ස්වාමීනි කිව්වා. මොකද්ද කිව්වේ? නෑ ස්වාමීනි කිව්වා. එයා එහෙම ඒ කිව්වේ වට කරගෙන කට්ටිය කිව්වා කියලා එහෙම වෙන්නේ නෑ කිව්වා. එහෙම වෙන්නේ නෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී ඒක මේ වගේ දෙයක් කිව්වා. ලොකු ගල් ගෙඩියක් අරගෙන ගැඹුරු විලකට නැත්තම් ගැඹුරු ජලාශයකට බස්සනවා. මොකද්ද බස්සන්නේ? ගල් ගෙඩියේ බහින්නකොට නෙලිම් පෙත්තක් වගේ තියෙයිද? මොකද වෙන්නේ? යටට යනවා. යටට බැස්සහම ගල් ගෙඩිය ඒ වැව වටේට මිනිස්සු එකතු වෙනවා. එකතු වෙලා වැවට වැඳගෙන කියනවා, ඒ කියනවා මහජනයා සමාගම්ම එකතු වෙවි ආයාචෙය්‍ය තෝයෙය්‍ය. ආයාචනා කරනවා, ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. මේක එන්නේ එන්න කියලා කියනවා උම්මුජ්ජ බොහෝ පුතුසුලි. මේ අනේ පින්වත් ගල් ගෙඩිය උඩට වඩින්න කියනවා. කියනකොට බුදුරජාන් වහන්සේ අහනවා ගාමිණී මොකද කියන්නේ?
ඒ ගල් ගෙඩිය මේ බහුතර ජනකායක් එකතු වෙලා ප්‍රාර්ථනා කළා කියලා. බහුතර ජනකායක් එකතු වෙලා ඒ ගල් ගෙඩිය උඩට ගන්න කියලා සත්‍යක්‍රියා කළා කියලා. මහා විදියට ඒ ගල් ගෙඩිය සම්බන්ධයෙන් එක එක යෝජනා ගෙනාව කියලා යහපත් තියෙනවා. උඩට ගෙන්න ගන්න ගල් ගෙඩිය. ඒ ගල උඩට එයිද? ගල ගොඩ බිමට එවිද? නෑ ස්වාමීනි කිව්වා. එහෙනම් මේකේ අපිට එකක් තේරුම් ගන්න පුළුවන්. වැරදුනොත් ගොඩාක් වෙලාට වෙන්නේ මනුස්ස ලෝකේ ආපු අය මේ දස අකුසලයෙන් බේරෙන්නේ ටික දෙන බේරෙන්නේ. ඊට පස්සේ වෙන්නේ ගොඩාක් හානි කරනවා මේ අභි මේ තමන්ගේ හිතේ මේ අවබෝධයකින් තොරව සිටීම ගොඩ හානි කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇල්මෙන් යුක්තව මැරෙනවා. මැරිලා ඔන්න පෙරේත ලෝකෙට යනවා. දැන් අපි කියමු ගෙදරක කෙනෙක් පෙරේත ලෝකෙ උපන්නා කියලා. අපි හිතන්නේ පෙරේත ලෝකෙ කෙනෙක් ගියා. ඔන්න අපි දානි දුන්නා. පින් ගත්තා. දෙවියෙක් උනා අපිට ටටා කියලා ගියා. බයි බයි කියලා අපිට එයා ගියා කියලා හිතන්නේ කොහේද? හොඳ ලෝකෙක නෑ. ඇත්ත ඒක නෙමෙයි. බල සම්පන්න පිනක් ලැබුණොත් එයාට යම් කිසි ආකාරයකට කන්න බොන ටිකක් ලැබෙයි. හැබැයි මරණින් මත්තේ ගොඩාක් ප්‍රේත ලෝකෙ ගිහිපු අය ඒ ප්‍රේත ලෝකෙ ගිහිල්ලා එතනින් ලිස්සලා වැටෙනවා. කොහෙටද? නිරේට යනවා. ඉතින් ඔන්න ප්‍රේතයාවලා ගෙදරට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? අර කන බොන දේවල් ඔක්කොම ඉස්ම උරනවා. ඊට පස්සේ මිනිස්සු නිදාගත්තට පස්සේ කටවල් වල කුණු කෙල ගිහිල්ලා ලෙව කනවා. ඇඟවල් වලින් වැටෙන දාඩිය ලෙව කනවා. ඉංග්‍රීසි ඒ මිනිස්සුන්ගේ ශරීරයේ වෙනත් මාර්ගවලින් ගලන අසූචි ලෙව කනවා. ඕව කකා තමයි වාසය කරන්නේ. එහෙම වෙන්න වෙන්න අර පෙරේතයාට නිරේට යන්න විදියටම අර අකුසල් මෝරනවා. ඊට පස්සේ ගෙදර සණ්ඩු සරුවල් සැනසිල්ලක් නැහැ. ගේන තුට්ටු දෙක පිච්චිලා දාලා පිච්චිලා වගේ යනවා. ඒත් කිසි අයිලන්නේ ගෙදර කට්ටියට ලිඩ දුක්කයි ලිඩ දුක් ඉපැයි. ඇයි අර සෙම්සටු දෙලීට දාගන්න ඉපැ? ඒවන්නේ කන්නේ ලෙඩ දු. ඔහොම වෙලා ඉඳලා මැරිලා ගිහින් නිරයි. දැන් ඔන්න මනස ලෝකේ වැරදුනා. ප්‍රේත ලෝකෙට ගියා. ඔන්න එතන ඉඳලා ඒ රටාවෙන් ඉඳලා නිරේට යනවා. නිරේ පැහිලා 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 යම් විදියකින් පොඩි පැහිලා ඊට පස්සේ එනවා එතනින් තිරිසන් ලෝකෙට. ඇවිල්ලා දුක් විඳලා පාරවල් ගානේ හොරි හදාගෙන බල්ලු බැල්ලියෝ වෙලා මේ ඇවිද ඇවිද ඉඳලා ඕන ආයෙත් මැරිලා ආයෙත් ප්‍රේත ලෝකෙට යනවා. ආයෙත් නිරේ යනවා. ඕම වෙලා ආයෙනවා මනස ලෝකෙට. එයා මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨියට ගරහලා තිබ්බනම් සම්මාදිට්ඨිය තියෙන පවුලක උපදින්නේ නැහැ. ගුරුවරුන්ට දෙමාපියන්ට ගරහලා තිබ්බනම් ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ ආදරය ලැබෙන පවුලක උපදින්නේ නැහැ. ඊළඟට දුස්සීල ජීවිතයක් ගෙවුවනම් යහපත් ස්වාමියෙකුගේ ආදරයක් ලබන බිරිඳකගේ ආදරයක් ලබන විදිහේ පරිසරයක උපදින්නේ නැහැ. බොහොම දුක්ඛිත මුඩුක්කක එවනත කොයි හරි වගේ දිලිඳු තැනක ජාතිය ජම්මයක් විශ්වාස කරන්නේ නැති ආගම ධර්මයක් හැටියට මිසදිටුවක් තියෙන නිතර දෙවේලේ බයෙන් තැති ගැනීමෙන් සඳු සරවල් වලින් වාසය කරන පවුල්වල ගිහින් උපදිනවා. පුංචි කාලෙම චරිතේ වනස ගන්නවා. පුංචි කාලෙම පුරුදු වෙනවා එක එක ආගේ දේවල් කඩා වඩා ගන්න. ආයෙත් අකුසල් රැස් කරලා කලින් පෙරිත ලෝකෙ ගිහිලා ලැස්ුවේ කෙලීම නිරේ යනවා. මෙහෙම තමයි දීර්ඝ වෙවි යන්නේ. දැන් කාලයක් ගෙහිලා කරපු පිනක් කිස්මස් වෙනකොට ඕන්න ආරංචි වෙනවා. බුදු කෙනෙක් පහළ වුණාලු. ධර්මයක් තිබ්බාලු.
දැන් මොකෝවත් නැහැ කියලා. එහෙම තමයි අහිමි වෙවි යන්නේ. ඉතින් එහෙම බලද්දී මේ තියෙන අවස්ථාව අපිට සුළුපටු එකක් නෙමෙයි. මේ අවස්ථාව ගිලිහුණාට පස්සේ ශෝක කරලා වැඩක් නැහැ. ශෝක කළා කියලා ලැබෙන්න දෙයක් අපි මේ ජීවිතේම ගමු. අපි ගමු මේ ජීවිතේ. අපි ගමු ඕන දැන් එක එක රටවල දැන් මිනිස්සු මරනවා කරනවා. දැන් මේ රටේත් අවුරුදු 30ක් තිස්සේ මිනි මරුන් තිබ්බනේ. ඊළඟට දැන් ඒව ඉවරලා කියලා නැවතිලා නැන්නේ. මං දැක්ක තියෙන පත්තරේ ගිය අවුරුද්දේ මෝටර් බයික් ඔය පාර යන්නේ මෝටර් බයික් ඇක්සිඩන්ට් වලින් මැරිච්ච මිනිස්සු ප්‍රමාණය කීයද? 2000කට වැඩි. දිනපතා 4-5 දිනේ මැරෙනවාද නැද්ද? මැරෙනවනේ. ඇයි මේ බුදු ගුණයක්වත් සිහි කරගෙන නෙමෙයි පාර යන්නේ? ඇවුලුණු සිතින් ගෙදරින් යන්නේ. ඉතින් මැරිලා ගිහින් ඒ උපදිනවා. ඉතින් ඒ නිසා එහෙම මේ මැරි යන ලෝකේ තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. නමුත් අපිට හිතෙන්නේ එහෙම නෙමෙයි. අපිට හිතෙන්නේ කොහමද? අපිට තියෙන මේ ආත්මේ තමයි මට හරි කරදර. මේ ආත්මේ හරි කරදර. ලබන ආත්මේ නම් අනේ මට මේ කවුරුවත් ලබන ආත්මේ ලැබෙන්න එපා කියන. එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැද්ද අපි? අපිට කියෙවෙන්නේ නැද්ද එහෙම? අනේ මට නම් මේ දුක් කරදර ඊළඟ ආත්මයට නම් එපෝ. ලබන ආත්මයට එපා. ලබන එතකොට අපි දකින්න හොඳ මිනිස්සු. අනේ ලබන ආත්මේ අර වගේ පෞලකට ඉන්නේ නැත්නම් ඕන හිතෙනවා. ලබනාත් ඒ වගේ අපි ලස්සන ලෝකයක්. අපිට මේ ආත්මේ නැති දේවල් ඊළඟ ආත්මේ ලැබේවා. ඊළඟ ආත්මේ අත්විඳින්න ඇතනම් ඇති ආසාවක්. සාමාන්‍යයෙන් ධර්මයේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් දන්නේ නැති එක්කෙනාගේ හිතේ ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ නැත්නම් එයා මන්දබුද්ධිකයි. ඒක ඇති වෙන්නේ නැත්නම් එයාගේ හිතන රටාවේ අර්බුදයක්. ඇයි ඒක ඇති වෙන්නේ? ඇයි මනුෂ්‍යයා මොකද්ද සැප විඳින්න ආසයි? දුකට අකමැති. දුකට අකමැති නිසා, සැප විඳින්න ආස නිසා, සැප ලැබෙන දේවල් නැවත ලබා ගන්න අහිංසක ආසාවක් මනුෂ්‍යගේ හිතේ ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ නැත්නම් එයාට බිහිතරම් දෙන්න ඕනේ. තනිප නෑ එයාට. තව සමහරු කියනවා ධර්මයේ චූටක් අහලා අනේ අපිට නම් ආයේ උපදින්න බැරුවා. අපිට නම් බෑ. අපිට නම් උපදින්න බෑ. නිවන් දකින්නම යෝනේ. එහෙම මේ ප්‍රාර්ථනා කළ නිවන් දකින්නවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඕනේද? නෑ. චතුරාර්ය සත්‍යකුත් ඕනේද? නෑ. ඇයි? ප්‍රාර්ථනා කරපමණින් මේ පුතඥයා පිරිනුවම් පානවා නොවැ. එහෙම කතා කරන ආචිලා හම්බ වෙලා නැද්ද? බාගෙට වැඩි ඉන්නවා. මෙතනත් ඇති. එහෙමනම් පුතඥයා පිරිනුවම් පානවා. මොකද්ද ඒ දන්නේ නැත්තේ? ධර්මයේ. හේතුඵල ධර්ම දන්නේ නැහැ. හේතුඵල ධර්ම ප්‍රකට නැහැ. පැහැදිලි නැහැ. ඒකයි අනේ මට නම් උපදින්න බෑ. ආයේ මට නම් උපදින්න ලැබෙන්න බෑ. මට නම් ඉක්මනට නිවන් දකින්න අයෝනේ. එහෙම කතා මාත්‍රේ, වචන ප්‍රකාශ කළ මාත්‍රේ අපිට මේ ලැබෙනවා නම් මේක ඉතින් හරිනේ. එහෙනම් ඔක්කොම හරිනේ. එහෙම ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය මනුස්ස ලෝකයේ චතුරාර්ය සත්‍ය වලින් මේ ලෝකේ තියෙන මිනිස්යන්ට සත්‍ය දෙකයි. මොකද තියෙන්නේ? දුක්ඛත් සමුදයත් විතරයි. නිරෝධයත් මාර්ගයත් තමයි නැත්තේ. ඒක තමයි බුදු කෙනෙක් ඇවිල්ලා දුක්ඛත් සමුදයත් පැහැදිලි කරලා නිරෝධයත් මාර්ගයත් පෙන්නන්නේ. ඒක දන්නේ නැත්නම් මුකුත් කරගන්න. අපි මෙහෙම කියනකම ඔබට කියනවා මෙහෙම. හරි. පින් කරන්න එපා. ඇයි පින් කරන්න එපා කියන්නේ? සංසාරේ දිග්ගැස්සෙනවා පින් කරෝතින්. අදහදම සෝවාන් ඵලයට පත් වේවා කියලා වායන දික්කල මං කිව්වොත් මොකද්ද වෙන්නේ? ඔබ ඔක්කොම සාදුනාදයක් පවත්තයි. පවත්වලා මොකද්ද කරන්නේ?
හා ස්වාමීන් වහන්සේ අපිට මහා අප්‍රමාදී කාරණයක් කිව්වා. මොකද්ද කිව්වේ? සෝවාන් ඵලයට අදාදම පත්වේවා කිව්වා. ඒ වගේම කිව්වා පින් කරන්න නම් එපා තුපි. පින් කළොතින් සංසාරේ දිග්ගයි ගයි තොපට යන්න වේවි. ඊට පස්සේ එයා ගන්නේ සෝවාන් ඵලෙ නෙමෙයි. මම පින් කරන්නේ නැන්නේ. පින්කල සසර දිග් ගහනවා කිය කිය මිත්‍යා දෘෂ්ටි කතා කියන අය නැද්ද? ඒක මිත්‍ය දුටුවක්. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මෙන්නේ නෙමෙයි. බුද්ධ ධර්මයේ තියෙන කොහේවත් පින් කිරීමෙන් සසර දිග් ගැස්සෙයි කියලා න්‍යායක් පෙන්නලා නැහැ. පෙන්නලා තියෙන්නේ සුකස්සේතම් බික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤං. වහණෙනි පින යනු මේ සැපේට කියන නමකි. බුද්ධ වචනේ තියෙන කොහොමද පින යනු සැපේට කියන නමකි. ඒක ඇහෙන්න පුළුවන් අධර්මයකින්. කොහොමද ඇහෙන්නේ? පින් කරන්න එපා සංසාරේදී ගෙහි. ඒක අධර්මයක්. ඒක බුද්ධ වචනයක් නෙමෙයි. එහෙම කියලා අපි කිව්වොත් එහෙම සෝවාන් ඵලයට පත් වේවා කියලා ප්‍රාර්ථනා හා දැන් හරි කියලා හිතන. එහෙම සෝවාන් වෙනවද? නෑ. එතකොට බලන්න හරි විදියට ධර්ම ශ්‍රවණයක් නොලැබුණොත් වරදින්න තියෙන අවස්ථාවමයි වැඩි. ඒ මොකද පිනට තමයි අයිති මෛත්‍රිය. පිනෙන් ශක්තිමත් වෙන්න ඕනේ අපි. පිනට තමයි දාණය අයිති. දැන් සතිපට්ඨාන ආදී ඒවා ඔක්කොම කුසල් ගණයට අයිති. ඒවෙන් කරන්නේ කුසලයේ ඉස්මතු කරලා දෙනවා. ඊළඟට පිනෙන් ඒ කුසලයට තල්ලුව ලබා දෙනවා. සමහරු කියනවා අනේ අපි පින් කරන්නේ නැහනේ. අපි කුසල් විතරයි කරන්නේ කියලා. ඒතිස් හේතුව පින කරන්න කියලා පිනේ වටිනාකම වදාලේ කවුද? බුදුරජාණන් වහන්සේ ඉක්මවා ගියාය. එයා ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ ඉක්මවා ගියා. එයා ශාස්ත්‍රු ශාසනේ ඉක්මවා ගියා. ශාස්ත්‍රු ශාසනේ ඉක්මවා ගිය කෙනෙකුට ශ්‍රාවකෙක් වෙන්න ලැබෙයිද? එයා කුඩේ ඉහිල ගත්තා. කුඩේ දිග ඇරියා. වාඩි වුණා. කුඩේ ඉහිල ගත්තේ නැහැ. අනේ අපි වින් කරන්නේ නැහනේ. අපි කුසල් කරන අය කියනවා ස්පෙෂල්. ඒ ඔක්කොම හිස් චරිත. මේක අපි එතකොට පිනට පවා ගරුසරු කළ යුතුයි. පිනට පවා ගරු බුහුමන කළ යුතු. බලන්න ගරුබුහුමන් කරපු ලස්සන පරණි රජවරු. කාවන්තිස්ස රජුරෝ සේරුවිල චෛත්‍ය හදන්න කලින් ගිරියබා රජතුමා කාන්සි රජුරන් මතක් කළා මෙන්න මෙහෙම සේරුවිල චෛත්‍ය ගැන. එතකොට මේ කාවන්තිස්ස රජුරෝ චුල්ලපින්ඩ පාතක තිස්ස මහරහතන් වහන්සේ කියන්නේ විහාර මහදේවියගේ මාමණ්ඩි. එතකොට රහතන් වහන්සේ මතක් කළා මෙහෙම ධාතුන් වහන්සේ ළඟ තියන් ඉන්න එපා චෛත්‍ය හදන්න කියලා. ඉතින් පෙරහැරෙන් ගිහිල්ලා ධාතුන් වහන්සේ වඩම්බකට ගිහිල්ලා ඉතින් හරි දිගටම ප්‍රාතිහාරය ප්‍රාතිහාරය පාමින් ওই ධාතුන් වහන්සේ වඩම්බක ගිහිල්ලා රජ්ජුරුව හිතනවා භාග්‍යවතුන් වහන්සේ මහා පිං ඇතිසේක. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන්න තියෙන දේවල් භාග්‍යවතුන් වහන්සේගේ පිනට ලැබෙන දේවල් භාග්‍ය සම්පන්න භාග්‍යවතුන් වහන්සේගේ පිනට ලැබෙන දේවල් නිසා මේ චෛත්‍ය උන්වහන්සේගේ පින් බලෙන් අපිට කරන්න ලැබෙවි. එතකොට ඒකෙදි ඉස්සරහට ගත්තේ තමන්වද රජා වෙලත් තමන්වද මම කොහොම හරි මේ චෛත්‍ය කරනවා කියලා නෙමෙයි කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ පින් ඇතිසේක භාග්‍යවතුන් වහන්සේගේ පිනේ උරුමෙට මේ චෛත්‍යල හැදේ. රජවරුත් කතා කළේ පිනට ගරු කළා. එතකොට මේ එහෙම මෙහෙම බණ කෑල්ලක් ඉගෙනගෙන අනේ අපි කුසල් වඩන්න කියනවා. බැලින්නම් කුසල් දන්නෙත් නෑ පින් දන්නෙත් නෑ. ඉතින් ඒ නිසා එහෙම අය හරියට ඉන්නවා කටින් කයිවාරු ගැසීම නිසා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අතිදාවණය කරන අය. ඒ කියන්නේ ශාසනික සීමාව
පටලුව ගන්න අය. පටලුව ගත්තට පස්සේ එයාට කුසලේ පිහිටන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයකට ගරහ ගරහ උන්වහන්සේ වදාළ කාරණයක් පිහිටව ගන්න පුළුවන්ද? සත්පුරුෂ භූමිය ඒක නෙමෙයිනේ. ඇයි ගරුකොලි උන්ටන්ට ගරු කරන එක, ගරුකොලි ධර්මයකට ගරු කරන එක නැත්තම් කොහොමද වෙන්නේ? නෑනේ, සත්පුරුෂ භූමියක්. ඉතින් ඒ නිසා මේක අපිට හරි උපකාරී වෙනවා. හරි විදිහට ධර්මය අහලා තියෙන එක. ඒ නිසා පින්වත්නි, අපිට ලැබෙන දුර්ලභ මනුස්ස ජීවිතයක් ඔන්න අපි ලබලා තිනවා. ඊළඟට ධර්මය ඇහෙනවා. ධර්මය හැමෝටම ඇහෙන්නේ නැහැ නේ පැහැදිලිව? පැහැදිලි හැමෝටම ඇහෙන්නේ නැහැ ධර්මය. නිසා ධර්මයේ දැන් පැහැදිලිව ඇහෙනවා. ඇහෙනකොට අපි ඒ ධර්මයේ කෙරෙහි සිත පහදින්න ඕනේ. ඒතකොට ධර්මයට අයිති දෙයක් පින. පිනට පහදින්න ඕනේ. ඊළඟට අපිට මතක වුණ සේරුළු චෛත්‍යයට අර පළතුරු පූජාවක් කරන්න ගිහිල්ලා, ඒක කාගේ උරුමයක්ද? බුදුරජාණන් වහන්සේට ලැබුණේ. ඒක අපිට. නමුත් මේ රටේ දැන් බලන්න ආසහුසට පල්ලි හැදෙනවා. ආසහුසට මුස්ලිම් පල්ලි හැදෙනවා. ඒගොල්ලන්ගේ ආගමේ කවුරුවත් ඒකට ගරහන්නේ නැහැ. අපහාස කරන්නේ නැහැ. බෞද්ධයෙක්වත් ඒකට ගරහන්න අපහාස කරන්න යන්නේ නැහැ. අපි විහාරයක් හැදුවොත් ඇයි ওই විශාලට විහාරවල හදන්නේ? ගෙවල් හදා දුන්නා නම් නරකද? දුප්පත් මිනිසුන්ට කී කී මේ අර බනින්නම කරුණ හොයනවා. ගරහන්නම කරුණ හොයනවා. මොකද හේතුව? නීච අධ්‍යාපනයේ විපාක. නීච අධ්‍යාපනයේ විපාක. දැන් ওই දිගටම අපි අරගෙන යන්නේ නීච අධ්‍යාපනයක්. ඒකේ විපාක තමයි තියෙන්නේ ශ්‍රද්ධාවෙන් තොරව. ඉතින් ඒ නිසා ඒබඳු ලෝකික තමයි අපි මේ බුද්ධ දේශන. මට මතක අපි මේ ක්‍රමේ පටන් ගන්න ඉස්සර මුලින්ම තිබුණේ අපි මොකක් හරි බණ මාතෘකාවක් ගාතාවක් උපුටා දක්වනවා. අපි පොත් වහන්සේ අරන් යන්නේ. ඉතින් මතකත් නැහැ. එතකොට පොත බලාගෙන කියන්න ලැජ්ජයි. එතකොට දන්නේ නැහැ වගේ එකක් පිටරේ පේනවනේ. ඒකත් හංග ගන්න ඉපෑ. ඕන මතක නැත්තම් අපි ගාතාව වටාපතේ මෙතන ලියා ගන්න හොරාට. මෙහෙම බලාගෙන කියනවා අපි. මමත් කළා තියෙනවා ඉස්සර. මත් පිරිත්වල කැලි ටික මෙතන ලියාගෙන යානිද බුදානි සමාගිතයි ඊළඟ එකත් කියනවා එහෙම. මිනිස්සු දන්නේ, මිනිස්සු වැඳගෙන ඉන්න අපි මේක බලන් කියන්නේ මෙතන ලියා ගන්නවා අපි. ඒතර ඒ වගේ ගාතාවක් ලියාගෙන මෙහෙම ගාතාවක් කියලා ඊට පස්සේ බණ දන්නේ රටටම බණින් එක තියෙන්නේ. ඉතින් ඕක කාටද කරන්න බැරි? ඉතින් ඕවා කර කර හිටපු ලෝකේ තමයි අපි මේ පොත් වහන්සේ වඩම්මාගෙන ඇවිල්ලා මේ පොත් වහන්සේ තුල වැඩ හිඳින මේ උතුම් දේශනාවල් අපි මේ කියන්නේ. එතකොට මේකේ අපි ඉගෙන ගත්තා ගාමිණීගෙන් බුදුරජාණන් වහන්සේට ඉස්සල්ලාම ගාමිණී මොකද්ද කිව්වේ? අනේ භාග්‍යතුන් වහන්සේ මම බණ අහන්න කැමති, බණ ටිකක් වදාරන්න කියලාද කිව්වේ? නෑ, මොකද්ද කිව්වේ? භාග්‍යතුන් වහන්සේ බටහිර පළාතේ ඉන්නවා කිව්වා. බමුණෝ එවුන් ඉන්නේ කොහොමද? සෙම්බු අතේ තියාගෙන ඉන්නේ කිව්වා. සෙල් මල් දාලගෙන ඉන්නවා කිව්වා. ඒ එයාලා මොකද්ද කරන්නේ? මැරිච්ච මිනිස්සුන්ව ස්වර්ගෙට යවනවා කිව්වා. ඊට පස්සේ මොකද එයා කිව්වේ? ගාමිණී මොකද්ද කිව්වේ? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුදු වනසේක, ඒ අර සිවල මල් දරන පැන් කෙන්ඩි අතේ අරගෙන ඉන්න බමුණන්ට පුළුවන් නම් එහෙව් දෙයක් කරන්න ඔබ වහන්සේට ලේසියෙන්ම කරන්න පුළුවන් නෑ. අනේ මේ මැරිලපල් අච්චායව ස්වර්ගයට පිටත් කරන සේක්වා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු උනේ මොකද්ද කිව්වා? ගාමිණී, මේ කාරණේ මං ඔබෙන්ම අහන්නම් කියලා. මොකද්ද කිව්වේ? ඔන්න මිනිහෙක් ඉන්නවා. කොහොමද මේ මිනිහා? සතුන් මරන්නේ කි, හොරෙකි, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ කි, ඔව් බොරු කියන්නේ කි, ඔව් කේලමේ කි, පරුස වචන කතා කරන්නේ කි, හිස් වචන දොඩන්නේ කි, තව
අනුන්ගේ දේ තමා සත්වේවා කියා සිතමින් සිටින්නකි. තරහින් සිටින්නකි. මිසදිටුවෙකි. ඊට පස්සේ ගාමිණී ඒකගේ යාළුවෝ ඒක වටේ පිරෙනවා. පිරිල වැඳගෙන කියනවා, අනේ මේ පින්වතා මරණින් මතු ස්වර්ගයේ උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මොකක්ද ඇහුවේ ඊට පස්සේ? ගාමිණී වටේ ඉඳලා පිරිස අර පුද්ගලයාට, මොන පුද්ගලයාටද? දස අකුසල් කරන පුද්ගලයාව මරණින් මතු සුගතිය යවන්න ප්‍රාර්ථනා කළා කියලා ඒ කාරණේ සිද්ධ වෙයිද? ගාමිණී මොකද කිව්වේ? නෑ, නිකන් නෑ කියලාද කිව්වේ? නෑ ස්වාමීනි කියලාද කිව්වේ? මං එවි ඒකයි නෑ කිව්වා. නෑ කියලා නෙමෙයි කිව්වේ. කොහොමද කිව්වේ? නෑ ස්වාමීනි කියලා කිව්වේ. එතකොට ඊට පස්සේ ගාමිණී මොකද කරපු උපමාව? කිව්වා ගාමිණී ගල් ගෙඩියක්, ලොකු ගල් ගෙඩියක් ඇන්න ජලාසයකට දමනවා. ඊට පස්සේ ද ගල්ගෙඩිය ගිලිනවානේ ජලාසෙ වටේ මිනිස්සු එකති වෙලා අර ගල්ගෙඩිය තියෙන පැත්තට වන්දනා කරගෙන කියනවා. මොකද්ද කියන්නේ? ඔව් කියනවා, පින්වත් ගල්ගෙඩිය උඩට පැමිණේවා, උඩට පැමිණේවා කීකි පතනවා. එතකොට ගාමිණීගෙන් අහනවා, ගාමිණී මේ මිනිස්සුන්ගේ වන්දනා ප්‍රාර්ථනා හේතුවෙන් අර 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 ජලාශයේ යටට ගිලිච්ච ගල්ගෙඩිය උඩට එයිද කියලා එන්නේ කියනවා. ඒ වගේ තමයි කියනවා, මේ පුද්ගලයා ස්වර්ගී උපදීවා කිව්වත් අතකෝ කියන්නේ එනමුදු සෝ පුරිසේ පුද්ගලයා මරුණාට පස්සේ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජේය. කොහෙද උපදින්නේ? නිරයේ උපදිනවා. නිරයේ ගින්දර ගැන තියෙනවා සඳහන් වෙලා. නිරයේ ගින්දර ගැන සඳහන් වෙනවා. මේ දැන් සාමාන්‍ය මෙහි ගින්දරනේ අපි දන්නේ. නිරයේ ගින්දර මේ වගේ නෙමෙයි කියනවා. අධික රශ්මියකින් යුක්තයි කියනවා. අධික තාපයකින් යුක්තයි කියනවා. ඒක දැනක සඳහන් වෙන මට අසවල් දැන කියලා මතක නැහැ. නිරේ ගින්දරගෙන පෙන්නන්ට කියන විශාල දර ගොඩක් ගහනවා. ගාල ඉරිදිමතුන් වහන්සේ නමක් නිරයෙන් මේ ඉතා ස්වල්ප වූ අබෑටක ප්‍රමාණය ගින්දරක් උඩට ගන්නවා. අරගෙන අර මහා දර ගොඩට දානවා. සැනකින් අලුවිලා යනවා. මේ වගේ කියන නිරේ ගින්දර තිගුවේ පැහි පැහි කොච්චර ඉන්නවද? අර එක තැනක තියෙනවා චක්වත් සීන සූති වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි අනාගතේ අවීචිය වගේ ජනගහණ වැඩි වෙනවා කියනවා. එහෙනම් ජනගහණ වැඩිම කොහෙද? අවීචි. අවීචි තමයි වැඩි. ඊළඟට මේ බුදුරජා අපේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගාමිණීගෙන් අහනවා, ගාමිණී ඒ වගේම මෙලව පුරුෂයෙක් ඉන්නවා පානාතිපාතා පටිවිරතෝ. ඒ කිව්වේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටින පුරුෂයෙක් ඉන්නවා. අදින්නාදානා පටිවිරතෝ, සොරකමින් වැළකී සිටින පුරුෂයෙක් ඉන්නවා. ඊළඟට කාමසු මිච්ඡාචාර පටිවිරතෝ. ඒ කියන්නේ කාමයන්ගෙන් කාමී වර්ධව හැසිරීමෙන් වැළකීච්ච කෙනෙක් ඉන්නවා. ඊළඟට මුසාවාදා පටිවිරතෝ. ඒ කිව්වේ බොරු කීමෙන් වැළකිලා ඉන්නවා. ඊළඟට පිසුනා වාචා පටිවිරතෝ, කේලම් කීමෙන් වැළකිලා ඉන්නවා. පරුසා වාචා පටිවිරතෝ, පරුස වචනේ වැළකිලා ඉන්නවා. සම්පප්පලාපා පටිවිරතෝ, හිස් වචනේ වැළකිලා ඉන්නවා. අනුබිජ්ජාලු, අනුන් සතු දේ තමා සතු වේවා කියන සිත නැතුව ඉන්නවා. ඊළඟට
අනුන් සතු දේ තමා සතුය වගෙන හිත නැතුව ඉන්නවා. දැන් බලන්න හිතලා එක සිද්ධියක් මං හිතන්නේ ඒක තියෙන්නේ මිලින්ද ප්‍රශ්නේ. 이르දි බලය ගැන කතා කරන තැන තියෙනවා ධර්මාශෝක රජුව ගංගානම් ගඟයිනට යනවා. ඔය කිව්වේ පැට්නා හරි. පැට්නාවල තියෙන ගඟේ ඒ හරියෙන් පාලම ගහලා තිනෝ දැන් මේ ගාන්ධි සේතු කියලා. මහත්මා ගාන්ධි නමින් තමයි පාලම තියෙන්නේ ගාන්ධි සේතු කියලා. ඔගොල්ලෝ ගිහිල්ලා ඇතිනේ කිලෝමීටර් 7ක් පාරම පළල. ඉතින් ඉච්චර ප්‍රමාණයකට ගඟ. ගඟේ පළල ගංගානම් ගඟ. ඒ හරිය තමයි තිබුණේ මේ රාජධානිය මේ පැත්තේ. එතකොට ඒ ගඟ සාමාන්‍ය හොඳටම උතුරලා ඉවුරු තල්ල ගාවට ඇවිල්ලා. ද වේගෙන් ගඟ ගලද්දී ධර්මාශෝක රජුරෝ මේ ගඟ බලන්න ගියා. දැන් ගඟ අතුරු පාරේ වේගෙන් බලනවා දකින්න ආස නැද්ද? ඔගොල්ලෝ ආසනේ? ආසයි. ඉතින් මේ අපිත් ආසයි. සිරිපාගම ඉඳෙද්දී මේ හිටපු ගමන් පායන බහිනකට දෙගුඩ තලා ගලනවා හරි සීඝ්‍ර අපි ගිහින් බලන් ඉන්නවා. එතකොට ධර්මාශෝක රජුරෝ ගිහින් බලන් ඉඳෙද්දී අපිට හිතෙන්නේ නැති එකක් හිතුණා. මේ වේගින් ගලන ගංගාව උඩුවත උඩුගම් බලාය ගමන් කරවන්න ඇහැ කෙනෙක් ඉන්නවත් දන්නේ නැහැ කියලා. දැන් මේක එතකොට මේක ඉතින් එහෙම්ෙන් ගියා මිනිස්සු අතර ගියා හා හුව ගියා. මොකද්ද කිව්වේ? ධර්මාශෝක රජුරුවන්ගෙන් මෙහෙම වචනයක් පිට වුණා. මොකද්ද පිට වෙච්ච වචනේ? මේ ගංගාව උඩුවතට ගලාගෙන යන්න සලස්සන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මහ පුදුමයක් නෝයා කියලා හිතනකොට මොකද වුනේ? මේක මට මතකයි යාගේ නම චාරු දත්තාද මන්දා. වෙසඟනක් හිටියා ඕක අහගෙන. කවුරුත් ඕක කරන්නේ නැත්තම් මං කරන්නම් කිව්වා. එතකොට අනිත් කෙනා කරාපම් පුළුවන් නම් කිව්වා. ටිකක් වෙලා යද්දී අර ගලන එක නැවතිලා ගල 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 කිය කිය උඩට ගලනවා. මිනිස්සුන්ගේ ඇඟවල රෝම කූප කෙලින් වුණා. ධර්මාශෝක රජුගේ ගාවට ගියා. රජතුමනි මහා ප්‍රාතිහාර්යය පේනවද කියලා ඇහුවා. පේනව නොවේ පේනවා පේනවා කිව්වා. මොකද්ද පේන්නේ දැන්? ගංගානංගම උඩවත්. රජතුමනි ඇමතියා කනට කළා කිව්වා රජතුමනි මේක කළේ ඍෂිවරයෙක් නෙමෙයි. ඊරිදි බල සම්පන්න භික්ෂුවක් නෙමෙයි මහා මුනිවරේ නෙමෙයි මේක කළේ වේස ගෑණියෙක්. රජුරුව මේක නම් වෙන්න පුළුවන් වැඩක් නෙමෙයි කිව්වා. කියලා රජුරුව හරි මාව එකම්පලෙන් ඉතන දැන් කිව්වා. ඒ ගෑණියෙක් වෙන ඉන තැනට චාරුදත්ත ගාවට එක චාරුදත්ත වෙන්න ඇති මට මතක නෑ නම. චාරුදත්ත ගාවට එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා ඇහුවා හැබැයි චාරුදත්තා ඔබ මෙහෙම වැඩක් කළාද? කළා කිව්වා. ඔබ වගේ නීච රස්සාවක් කරන්නේ කියක් කොහොමද මේක කලි? රාජතුමනි මට ඕන මේ ලෝකෙ තනි පැත්ත වෙල්ලන්න පුළුවන් කිව්වා. එතකොට ඇහුවා එහෙනම් චාරුදත්තා කියාපම් මට මොකද්ද මේ හාස්කමේ රහස කිව්වා. හැබැයි රජතුමනි මං කරන රස්සාව නීච තමයි. නීච රස්සාව වුණත් මම ඒක හරි විදියට කළා කිව්වා. ඈ මොකද්ද උඹ කරපු හරි විදියට කරාපු රස්සාව කියලා ඇහුවා. රජතුමනි මගේ ළඟට එනවා මගෙන් උපස්ථාන ලබන්න බ්‍රාහ්මණ කුලිය අය. මගේ ළඟට එනවා මගෙන් උපස්ථාන ලබන්න ක්ෂත්‍රිය කුලිය අය. මගේ ළඟට එනවා මගෙන් උපස්ථාන ලබන්න ගෘහපති කුලිය අය, වෛශ්‍ය කුලිය අය. මගේ ළඟට එනවා මගෙන් උපස්ථාන ලබන්න ශුද්‍ර කුලිය අය. හැබැයි මට මේ තාක් එක්කෙනෙක් ගැනවත් පහස හිතවිලක් ඇති වෙලා නැහැ. මියා නීච කුලී. ඒ නිසා මෙයාට මං උපස්ථානි බාල කරනවා කියලා මට හිතවිල්ලක් ඇවිල්ලා නැහැ. මං ඒ සත්‍යක්‍රියාව කළී කිව්වා. බලන්න එතකොට කවුරුත් හිතන්නේ නැති හයියක් වේස ගෑණියෙකුගේ හිතේ තිබ්බා. සලපුලි අඳන් ඉන්නේ ඔක්කොම ගොළු වෙලා ගියා. දැක්කද? හාස්කම නෙමෙයි දෙයක. හොඳ සල්ලිකාර ධනවත් බ්‍රාහ්මණ කුලයයකට දෙකට තුනට නැමෙනවා සල්ලි බලලා.
එහෙම නැහැ. අර නීච කුලයේ ශුද්‍රයා එනවා කීයක් හරි හොයාගෙන සමානව උපස්ථාන කළා කිව්වා. මේ සත්‍ය කිව්වා මට තිබුණේ. ඉතින් ඒ ගුණධර්ම හැටියට ඒක රජුරුවත් ඉතින් ඇයි ඔක්කොම තක්කුමික කියලා ගියානේ. ඇයි මහා ගංගාවක ජලයේ උඩු අතර ගැලවගෙන මේ තනි ගෑණියක්? ඒක පුදුම සහගත කාරණයක් නෙමෙයිද? පුදුම සහගත කාරණයක්. ඒ නිසා ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා මේ වගේ දස අකුසලයන්ගෙන් තොරණක් අනුන් සතු දේ තමා සතු වේවා කියන අදහස නැත්තම් වෛර ක්‍රෝධ තරහ සිතක් නැත්තම් ඊළඟට සම්මා දිට්ඨියෙන් යුක්ත නම් සමාධිත්‍ය යුක්ත නම් එයාට දස කුසල් මොකද්ද තියෙන්නේ? දස කුසල් තියෙන කෙනෙක් වට කරගෙන තරහකාරයෝ ටිකක් වට කරගන්නවා. කවද වට කරගන්නේ? දස කුසල් වට කරගෙන කියනවා අනේතෝ මරණින් මත්තේ නිරේටම ඵල කියලා. එතකොට දස කුසල් තියෙන එක්කෙනා වට කරගෙන කවුරු හරි ගියොත් එම් මරණින් මත්තේ නිරේටම යන්න කියලා, එයා ඒ හේතුවෙන් අන් අයගේ ප්‍රාර්ථනාව හේතුවෙන් අන් අයගේ ආයාචනාව හේතුවෙන් අන් අයගේ ස්තුති කිරීම හේතුවෙන් තෝමන හේතුවෙන් මෙයා නිරේට යයිද කියලා කාගෙන්ද ඇහුවේ? ගාමිණීගෙන් ඇහුවා. ගාමිණී මොකද කිව්වේ? නෑ කිව්වද නැත්තම්? නෑ ස්වාමීනී කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ගාමිණී ඒක මේ වගේ දෙයක් කිව්වා. කලින් ඒක උපමාව මොකද්ද? ගල් ගෙඩිය. මේක උපමාව තමයි ගිතෙල් කලේ. කිව්වා මිනිස්සෙක් පුරුෂයෙක් ගිතෙල් කලයක් හරි තෙල් කරයක් හරි අරන් ගිහිල්ලා ගම්බීරං උදකරහදං ඕගාහිත්වා ගැඹුරු දියවිලක බස්සවල ගැඹුරු දියවිලක බස්සවල බින්දෙය්‍ය බින්දිනවා. මැටි කලනේ, මැටි කලේ මැටි ගිතෙල් කලේ අරගෙන ගැඹුරු දියවලක බස්සල බින්දා. ඒක දේශනා කර එතකොට මොකද වෙන්නේ? යම් ඒ කලේ යම් වලං කටු තිබ්බනම් ඒ වාට මොකද වෙන්නේ? යටට බහින්නේය. යම් තෙලක් තිබ්බනම් යම් ගිතෙලක් තිබ්බනම් ඒකට මොකද වෙන්නේ? උඩට එන්නේය. ওই ධර්මතාවය වළක්වන්න පුළුවන් කාටවත්? කිසි කෙනෙකුට ඕක වළක්වන්න බෑ. එතකොට මහජනයා ඇවිල්ලා අර කලී බිදපු තැන වට කරගෙන මහජනයා ඔන්න දැන් ප්‍රාර්ථනා කරනවා. කොඩි එල්ලනවා. අසවලාට රස්සාව ලැබේවා. දැන් නම් හොඳයි, දැන් ඒ තත්ත්වෙන් මිදිලා මට පින් සිද්ධ වෙන්නේ. එකෙන් මිදිලා ඉන්න ගොඩාක් අය බුද්ධගයාවේ ඉස්සර ගියාම හරි දුකයි. බුද්ධගයාවට කපුටු ඇඳන් යනවනේ. අර කොඩිවල කපුටු ඇඳලා බුද්ධගයාවට එක්කන් ගිහලා සීමා බෝධියේ ජයසිංහ බෝධිය ළඟ ඉල්ලනවනේ. ඉතින් ඔයිටත් වඩා අකුසලයක් තියෙයිද? බුදුරජාන් වහන්සේගේ බෝධි වෘක්ෂයට නිගරු කිරීම. නිග්‍රහයන් නෙමෙයිද ඒක? නිග්‍රහය. දුවට රස්සාව ලැබේවා, සුරංගනීට රස්සාව ලැබේවා, සෝමපාලට රටයන්ට ලැබේවා. ඕ ඊළඟට ඕ උපාලිට විභාගෙ පාස් වේවා. බිත්තිය එල්ලනවා. මේ සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටියෙන් ගිහිල්ලා කොඩිටික එල්ලනවා. ඉස්සර මම දෙකල් කාම්පවන. ඇයි ඒ ඔක්කොම කරන්නේ? ලංකාවෙන් යන අය විතරයි. ඇයි තායිලන්තෙන් එන ලස්සනට බෝධි වන්දනා කරනවා යනවා. බුරුමෙන් එනවා ලස්සනට බෝධි වන්දනා කරනවා යනවා. ලංකාවෙන් එනවා ගන්නවා අර හැවක් අදිනවා වගේ බෑග් එක ඇතුලෙන් ගන්නවා අර ප්‍රාර්ථනා වැල අරගෙන ගැට ගහනවා. දැන් බේරුණා එකෙන්. දැන් නෑ. දැන් තියෙන්නේ අරහන් වනසේක සම්මා මාට හරි සතුටුයි දැක්කහම. එදා අපි කියාපු එක මේ මිනිස්සු පිළි අරගෙන බේරිලා ඉන්නවා කියලා නැත්තම් බෝධියට අගෞරව කිරීම කෙනෙක් සිද්ධ වෙනවා. එතකොට ඒකයි. එතකොට
ඉතින් බුදුරජාණන් වහන්සේ අහනා ගාමිණීගෙන් ගාමිණී අර විදිහට මිනිස්සු වැඳගෙන දැන් කියනවා අනේ පින්වත් ගිතෙල මොකද කියන්නේ යටට වඩින්ද කියලා ගිතෙල් වලට ප්‍රාර්ථනා කළොත් අපි බුදුරජාණන් වහන්සේ අහනා ගාමිණී ප්‍රාර්ථනා හේතුවෙන් ආයාචනා හේතුවෙන් නැවත නැවත ඉල්ලා සිටීම හේතුවෙන් ඒ උඩට මතුවෙච්ච ගිතෙල යටට බසීවිද කියලා ඇහුවා. එතකොට ගාමිණී කොහොමද පිළිතුරු දුන්නේ? නෑ ස්වාමීනි කිව්වා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ උදල් යම් කිසි පුරුෂයෙක් ඉන්නවා දස කුසලයෙන් යුක්ත. කවුද ඉන්නේ? දස කුසලෙන් යුක්ත. මොනවද දස කුසල්? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම. හරි, ඔබ ඔබ ඉස්සර දැන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඇතිනේ. හරි, සොරකම ඉස්සරත් වැළකීලා, පොඩි කාලේ වැළකීලා, හොරෙන් කාලවත් නැද්ද? ඉතින් වැළකීලා කොහොමද? එහෙම ස්පෙෂල් වෙන්න නම් විදියක් නැහැ. ඒක විශේෂ බොරු කතාවක්. එතකොට හරි, ගොඩක් අය වැරදි කාම සේවනේ වැළකීච්චන ගොඩක් ඉන්නවා වන්නෝ. එතකොට ගොඩක් වරදින්නේ බොරු හරියට තියෙනවා. බොරුව ළඟට තියෙන එක මොකද්ද? කේලම. තදේට තියෙනවා ඒක. ඒවා තාම වැළකීලා නැද්දෝ කියලා මට නම් සැකක් තියෙනවා. දැන් වැළකීලා නැහැ නේ? ඈ, වැළකීලා නැහැ. වැළකීලා වැළකින්න උත්සාහ ගන්න ඕනේ. එතකොට පරුස වචන හිස් වචන වලින් වැළකී වාසය කිරීම. ඊළඟට ඔව් අනබිජ්ජාලු අන්සතු දේවල් තමාසතිය. දැන් මම හිතන්නේ ගොඩක් අයකින් වැළකීලා තියෙනවා. ඊළඟට තරහසිතින් වැළකීලා තියෙනවා ගොඩක් අය. සම්මාදිට්ඨිය දැන් ධර්මය දන්න නිසා සම්මාදිට්ඨිය යුක්තයි. ඉතින් මේ වගේ දස කුසලයෙන් යුක්තව වාසය කරන කෙනෙක් මැරුණට පස්සේ මෙයා දුගතියක උපදින්න කියලා වටේ ඉන්න අය ප්‍රාර්ථනා කළොත් එයා ඒ ප්‍රාර්ථනාව හේතුවෙන් නිරයන්නේ නැනේ. නිරයන්න එයා කොහෙද යන්නේ? එහෙම ප්‍රාර්ථනා කළත් සුගතියමයි යන්නේ. දැන් බලන්න අසිබන්ධ පුත්ත ගාමිණීට බුදුරජාණන් වහන්සේ මේ වදාළ මේ කරුණු සියල්ල මේ වෙද්දියා දැන් මේක අහද්දි එයා බෞද්ධෙක් නෙමෙයි. එකෙන දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොහෙද? නාලන්දාවේ. කොහෙද? පාවාරික අඹවනේ හිටියේ. එතන මේ පාවාරික අඹවනේ බුදුරජාණන් වහන්සේ හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අරහත් සම්මා සම්බුදු වේ කියලා උස්හඬින් පැතිර තිබිච්ච දේ මෙයා පිළිගත්තු කෙනෙක්. උන්වහන්සේට යමක් කරන්න පුළුවන් කියලා පිළිගත්තු කෙනෙක්. ඒ පිළිගත්ත නිසා තමයි ඉල්ලා හිටියේ මොකද්ද? අර බමුණුත් මේ මිනිස්සුන්ගේ සුගතිය යවනවා. අනේ වහන්සේ අරහත් වෙච්ච එකේ සම්මා සම්බුදු වෙච්ච එකේ මේ මිනිස්සුන්ගේ මැරිලා යන මිනිස්සුන්ගේ සුගතියේ යවන්නට කිව්වා. එතකොට තමයි එතකොට බුදුරජාණන් වහන්සේ මම මේ මිනිස්සුන්ගේ සුගතිය යවනවා කියලා කිව්වෙත් නෑ. මම මේ මිනිස්සුන්ව සුගතිය යවන්නේ නෑ කිව්වෙත් නෑ. මොකද්ද කිව්වේ? තමා තුලයි සුගතිය යෑම හෝ දුගතියේ යෑම තියෙන්නේ. තමා තුල තියෙන්නේ. එහෙනම් ඔබ මගේ ළඟට එල්ලකොත් අනේ අපිට මාර්ගඵල අපිට ලබා දෙන්න කියලා පුළුවන්ද දෙන්න? බෑ. අනේ අපි සුගතිය යවන්න කිව්වොත් යවන්න පුළුවන්ද? බෑ. එතකොට මම ඔබට ඇවිල්ලා කියනවා අනේ ඔබට මම මෙච්චර බණ කිව්වා අනේ මාව සුගතිය යවන්න කියලා පුළුවන්ද කරන්න? බෑ. ඒක කාටවත් කරන්න බෑ. එන එක කාටද තියෙන්නේ? තමාමයි තමාගේ පිළිසරණට මූලික වෙන්නේ. ඒ තමන්ම තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගන්න එක තමන්ම හිතාමතා කරගන්න දක්ෂ වුණොත්
ඒකෙන් තමන්ගේ දියුණු කරගන්න ගුණධර්ම වලින් තමයි යන්නේ. එහෙම තිබුණ නැත්තම් දැන් එක තැනක තියෙනවා මේ මේක තියෙනවා අසිබන්ද පුත්ගාමිනී නේ. දැන් අපි කතා කරන්නේ අසිබන්ද තවත් තියෙනවා මට හම්බ වුණා. තවත් සූත්‍ර තියෙනවා ඒක යුදබටේ. යුදබටේ කියනවා රට ජාති වෙනුවෙන් අපි යුද්ධ කරන්නේ. අපි වැරුණාම දෙවියන් අතරට යනවා කියලා අපිට උගන්වලා තියෙනවා හැබෑත කියලා. බුදුරජාණන් වහන්සේ වදල නෑ අහන්න එපා කිව්වේ මගෙන් ප්‍රශ්නේ ඔක. එහෙම වෙන්නේ කිව්වා. ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතයමයි. අදත්තාදානේ දැන් බලන අධර්මයේ දැන් ISIS ත්‍රස්තවාදීන් ඒ උගන්වන්නේ කොහොමද? තමන්ගේ මතේ පිළිගන්නේ නැති කෙනෙක් මැරුවට කමක් නැහැ. තමන්ගේ මතේ පිළිගන්නේ නැති කෙනෙකුගේ ළමයි අරන් දූෂණය කළාට කමක් නැහැ. තමන්ගේ මතේ පිළිගන්නේ නැති අයගේ බඩමුට්ටු මංකොල්ල කාලා බෙදාගත්තට ඒක උගන්වන්නේ ආගමේ නාමයෙන්. එතකොට ඒ වගේ පලාතක අවාසනාවකට මිනිසෙකුට උපදින්න ලැබුණොත් එක්කෝ ඒ මතේ පිළිගන්න ලැබුණොත් ලෝකෙ කොහේ හරි ඉඳලා ඒ විතර නෙමෙයිනේ ලෝකෙ හැම රටකින් මේකට එකතු වුනේ නැද්ද? එකතු වුණා මං හිතන්නේ මේ රටිනුත් එකතු වුණා. එතකොට ඒ එකතු වෙන ඔක්කොම අර සියල්ල අනුමත කරන අය නේද? ඒ කියන්නේ ඒ ආගම පිළිගන්නේ නැති ඔක්කොම මරිය යුතුයි. ඒ ආගම පිළිගන්නේ නැති ඔක්කොම මරිය යුතුයි. ඒ ළමයිව දූෂණය කළ යුතුයි. ඒ ළමයන්ගේ ඒගොල්ලන්ගේ සියන දේපල සියල්ල පැහැරගත යුතුයි. ඒ මතය පිළිගන්නේ ඔක්කොම ලෝකෙ ඉන්නවා. මේ එතකොට අපි රටෙත් ඉන්නවා. එතකොට බලන්න මේ බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි මේ ලෝකේ මිනිස්යාට හිංසාවක් පීඩාවක් බියක් තැති ගැනීමක් ඇති වෙන්නේ අසත්පුරුෂයාගෙනි. සත්පුරුෂයාගෙන් නෙවෙයි. සත්පුරුෂයාගෙන් බයත් ඇති ගැනීම පීඩාවක් හටගන්නේ. බයත් ඇති ගැනීම පීඩාවක් හටගන්නේ කාගෙන්ද? අසත්පුරුෂයාගෙන්. අසද්ධර්මෙන්. සද්ධර්මෙන් එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ ලෝකයේ ඒ සත්පුරුෂ ධර්මයේ බොහොම ස්වල්පයයි මිනිස්සු ගාව තියෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙමනම් මේකේ තියෙන්නේ අපි තම තමන් විසින් මේ සත්පුරුෂ ගුණ ධර්ම මහන්සියෙන් දිනු කරගන්න ඕනේ. ඒක 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 ඔටෝ ඇති වෙන්නේ. ඔටෝ කිව්වේ ඉබේ. ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒක බලන් ඉඳලා අනේ මට මේ ගුණ ධර්ම නැහැනේ ඇති වෙන්නේ. ඒක මේ වගේ එකක්. ඉබේ නිදිමත නැති වෙනවාද? ඈ නිදිමත නැති වෙන්නේ නැහැ. අපි නිදිමතාම හිතන්නේ අපි හිතන්නේ නිදිමත නැති වෙන හේතු නම්. හේතු නම් මොකද වෙන්නේ? පොඩ්ඩක් ඇල වෙනවා කියලා හිතනවා. අන්තිම වෙලම ඇල ගඟ වෙනවා. තමම්ම දන්නේ. ඒතර වීරියෙන් තොරව පුළුවන් ද අපිට නිදිමත නැති කරන්න? වීරියෙන්මයි පුළුවන්. නිදිමත කියන්නේ කායික එකක් නෙමෙයි. මානසික එකක්. ඈනුම වගේ. අපිට පේන්නේ ඈනුම් කායික වගේනේ. මානසික එක. තව කෙනෙක් ඈනුමක් කියන්නේ මේත් ඈනුම් යනවා. වෙනවද නැද්ද? වෙනවා. මානසික දේවල්. එතකොට ඒ නිසා ඒව ඉබේ නැති වෙන්නේ නැහැ. එහෙනම් මොකෙන්ද නැති වෙන්නේ? වීරියෙන්. මේ කාලේ මිනිස්යාට නැත්තේ මොකද්ද? වීරිය නැත්තේ. අපිතුල යම්කිසි වීරියක් උපන්නත් ඒක ලදරු වීරියක්. ඒක නොමීරු වීරියක්. ඒක බලවත් නැති වර්ධනය නොවන වීරියක්. එතකොට ඒක නිකන් අලුතෙන් දරුවෙක් ලැබුණා වගේ. දැන් අලුතෙන් ලැබිච්ච දරුවාගේ අතපය මෝරලද ඇඟිලි? දැන් අපිට මේ ඇඟිලි කඩන්න පුළුවන් නවන්න මේමගොල්ලොත් අද උපන්න පැටියගේ පුළුවන්ද කරන්නේ? බෑ කරන්න. දැන් අපි ඔළුව මෙහෙම කරලා ඇඟිලි උඹලා මසාජ් කරන්න පුළුවන්නේ අද උපන්න දරුවාගේ ඉබ්බුත්. එහෙනම් චූටි බබා නොමීරුව එක්කනේ. ඒ උඩු බැල්ලගෙන සිඟිත්තා නොමේරුව එක්කනේ. එහෙනම් එයා අපි විදියට මෝරණකම් අපි මොකද කරන්න ඕන යාට?
යන් නොකඩවා සාත්තු කරන්න ඕනේ. නොකඩවා පෝෂණය කරන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. ඒ වගේ තමයි ಗುಣධර්මත් රකීම. වීරිය කියන එක ඒ වගේ කරගන්න බැරි වුණොත් හොඳට බලන්න හිතලා අපේ මේ හිතේ සකස් වෙච්ච දේවල් උදව් කරන්නේ ಗುಣධර්ම දියුණු කරගන්න නෙමෙයි තීන ටිකත් අයින් කරන්නයි. බලන්න හොඳට ඔයලා අමාරුවෙන් වීරියක් ඇති කර ගන්නවා. හැබැයි අලසි වෙන පොඩි හේතුවකින් අර ඔක්කොම වීරිය නැති වෙලා යනවා. අමාරුවෙන් ධර්මයේ දියුණු කරගන්න කල්පනා කරනවා. ඒක අත්හරින පුංචි හේතුවෙන් ආයේ ධර්මයේ මානසිකර කරන්න අමාරු වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. බොහොම අමාරුවෙන් භාවනා කරන් පොඩ්ඩක් පිළිවෙලක් කරන් හදා ගන්නවා. හදාගෙන අපි කිව්ව ඔන්න විනාඩි 20ක් භාවනා කරගන්න පුරුදු වුණා. පැය භාගයක් භාවනා කරන්න පුරුදු වුණා. හදිසියේ මරණයක් වෙලා හිට මෙහෙට යන්න වුණා. එහෙම වෙලා සතියක් හමාර බැරි වුණා. ආයෙ පටන් ගන්න ගියම බෑනේ. කොච්චර එතකොට බලන්න මේකේ උදව් වෙන එක නෙමෙයි තියෙන්නේ, පස්සට අදින එක තියෙන්නේ. උදව් වෙන එක නෙමෙයි. මොකද්ද? අපි අභ්‍යන්තර ගුණධර්මයන්ගේ තියෙන නොමේරු බව. අභ්‍යන්තර ගුණධර්ම මෝරලා නැහැ. ඒ හොඳට මෝරලා තියෙන්නේ මොනවද? ආඩම්බරකම, මාන්නේ, මම, ඒවා හොඳට මෝරලා. ඒ මොනවද බලන්න, මගේ නම කිව්වද මේ වැඩසටහනේ? දැන් නම කියන්න නියමිතයි. එඳක මම කෝල් කරලා කියන ඕන්න දැන් වැඩසටහන යනවා බලන්න. මගේ නම ඕන්න කියවෙනවා. දවසක් මං ඉස්සරහම කිව්වනේ කෙනෙක්, එහෙම අම්මා කෙනෙක් කෝල් කළා. මොත හොදට අහගිට මොකද්ද මේ කලබලේ කෝල් කරන්නේ කියලා. කිව්ව දැන් ඕන්නේ වැඩසටහනක් යයි, මමයි ඒකේ කොටස් බාරගත්තේ. මගේ නම කියෙවෙයි, හොඳට ඔක දාලා තියන්න, පොඩ්ඩක් වැඩි කරලා තියන්න ගෙදර, හොඳට අහන්න කිව්වා. මේ මොකද්ද? ඒක තමන්වත් දන්නේ නැහැ තමන්ට මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එතකොට මම නම් ඒකේ දකින්නේ ඒක නිකන් එයාගේ ගර්හීතු දෙයක් නෙමෙයි. මේ ගර්හ ලැබීතුයි කියලා මම ඒකට කියන්නේ. මොකද මිනිස්සු සම්මාන දෙන්නේ සල්ලි වලට. සල්ලි වලට සම්මාන ගන්න දෙනව නැද්ද? මට මතකයි මට සම්මාන දෙන්නේ හාල්කෙනේ කෝල් කළා. කෝල් කළා කිව්වා හැබැයි සම්මාන දෙන්න ඒක උස්ස වැඩ තියෙනවා රුපියල් 15000ක් ඕන කියලා. මම කිව්වා අනේ මට සම්මාන එපා කියලා. ඒ 15000 මම අයිස්ක්‍රීම් අරන් දෙනවා අපි කට්ටියට. නෑ මම කිව්වේ සම්මාන සල්ලි වලට යන්නේ නෙමෙයි. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ හරීම නිකන් මේ නොමේරු ලෝකික. නොමේරු ලෝකයේ තුල මෝරපු දේවල් අහුවෙන්නේ නෑ. නොමේරු බලන්න පොඩි ළමයි. පොඩි ළමයෙකුට දුන්නොත් මේ කාලේ රුපියල් 2000 කොල්ලද තියෙන්නේ? 5000 කොල්ලක් තියෙනවද? 5000 කොල්ල තියෙනවා. එතකොට 5000 කොල්ලේකුයි රුපියලුගේ පොඩි එකෙකුගේ අතර දුන්නොත් පොඩි එකා ගන්නෙ මොකද්ද? රුපියල් ගන්නෙ. අර කොලේ ඇත්තටම දාලා රුපියල් ගන්නවා. ඇයි ලස්සනට පේන්නේ? ඒක නොමේරු මනස ගන්නේ අර්ථයෙන් නෙමෙයි, බාහිරින් පේන දේ. මොකද බාහිරින් පේන දෙයට තමයි නොමේරු මනස ආකර්ෂණය. නොමේරු මනසේ ආකර්ෂණය තියෙන්නේ බාහිරින් පේන දෙයට මිසක් ඇතුළාන්තින් තියෙන අර්ථයට නෙමෙයි. බාහිරින් පේන දෙයට ආකර්ෂණය තියෙන කෙනෙක්ව විශාල ඕන වෙලාවක අවසල ගන්න පුළුවන්, කුපිත කළ ගන්න පුළුවන්. ඒක තමයි ඔය මේ මොකද Facebook හරහා ඔය මේ ඔය ISIS කට්ටිය ඔය චූටි දරුවන් ඔක්කොම පටලුව ගන්නේ. එහෙම තමයි. ඒ නොමෙරු මනසින් ළමයි පටපට ගලහ වෙනවා. ඉතින් මවාගත් වීරත්වයක් වීරත්වයට පෙන්නන්නේ ආකර්ෂණය වෙලා යනවා. ඉතින් ඔහොම මේ අපේ රටවලත් උනා. මේ රටෙත් වෙනවා, හෙටත් වෙයි. ඊයේ වෙච්ච දේ අදත් වෙනවා නම් හිටන විදියෙද? හෙටත් වෙනවා. ඉතින් ඒ නිසා ඒබඳු ලෝකෙක අපි ගොඩාක් මහන්සි ගන්න ඕනේ දස කුසල ධර්ම මෙනෙහි කරන්න. මෙනෙහි කළා පිටුවා ගන්න. මේ දස කුසල් ගැන සම්පූර්ණයෙන්ම අපිට දේශනා කළේ කවුද?
බුදුරජාණන් වහන්සේ වදාළ එකක් මේ දස කුසල්. එතකොට මේව හරි විදිහට අපි තේරුම් නොගත්තොත් අපිට නියම ආර්ථිය ගන්න බැරි වෙනවා. නිකම් පිටින් පේන දේවල් ඊට පස්සේ ගනි. දස කුසල් වල දස කුසලයේ හොඳට හිත පිහිටගෙන කෙනෙකුට යන්න පුළුවන් උදව්වක් ලැබෙනවා ශාස්ත්‍රුන් වහන්සේ වෙනයි කිරීමෙන්. කවුද අපේ ශාස්ත්‍රුන් වහන්සේ? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේව මෙනෙහි කරලා ඒ ශාස්ත්‍රු ගෞරවය අපේ හිතේ ඇති කරගන්න ඕනේ. ධර්ම ගෞරවය ඇති කරගන්න ඕනේ ධර්මයේ තුල. ඊළඟට ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කරලා සංඝගුණ සිහි කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. උන්වහන්සේගේ බෝධිය හඳුනගන්න ඕනේ. උන්වහන්සේගේ බෝධිය මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධය යම් වෘක්ෂයක් සෙවනේ මේ අවබෝධ කරා නම් ඒ වෘක්ෂයට බෝධිය කියලා නම දැම්මේ නිකන් නෙමෙයි. ඒක නිකම්ම නිකන් ගහක් නෙමෙයි. ඊට පස්සේ මම නම් මතයක හිටියා මේ බෝධිය ගැන අර්ථය දැනගන්නක මම බෝධියක් රෝපණය කරන්නේ නැහැ කියලා. ඒ නිකම් මිනිසුන්ව පහදව ගන්න එක ලේසි එකක්ද නැද්ද? පහසුනේ. නිකම්ම මිනිසුන්ව පහදව ගන්න එක ලේසි. දැනුවත් කරන එක අමාරු එකක්. අර්ථ පැහැදිලි දෙයක අමාරු එකක්. දැන් මොකද හේතුව? මේ අවස්ථාවේ දැන් අපි මේ ඉන්නේ සතර අපායෙන් බේරිලා. දැන් මේ ඉන්නේ සුගතිය. දැන් මේ මනුස්ස ලෝකේ ඉන්නේ. හැබැයි මේ මනුස්ස ලෝකේදී අපි සද්ධානුසාරීවත් වෙලා නොසිටියෝ මොකද වෙන්නේ? පුතජන භාවයෙන් එතර වෙන්න බැරුව යනවා. මම මේක කියුවේ දැන් ඔන්න සමහර කියනවා අපිට පින ඕනේ. අපි පින් කරන්නේ අපිට වැඩක් නැහැ කියලා. සසර දික් ගහනවා. එයා මොකක් දික්ම වගේ? ශාස්ත්‍රු ශාසනේ. එයාට මාර්ගය අහිමි වෙනවා. අපි කුසල් විතරයි කරන්න කියනවා. ශාස්ත්‍රු ශාසනේ ඉක්ම යනවා. ඇයි පින ගැන අපි දැනගත්තෙත් බුද්ධ දේශනාවලින්. කුසල් ගැන දැනගත්තෙත් බුද්ධ දේශනාවලින්. එතකොට මේ දේශනාව බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. එක තැනක දේශනා කරනවා මහණෙනි පිනට බයවෙන්න එපා කිව්වා. ඒක කිව්වා මහණෙනි ඒ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ 7 අවුරුද්දක් මෛත්‍රී ධ්‍යාන වඩලා ඒ 7 අවුරුද්ද මෛත්‍රී ධ්‍යාන වැඩිම හේතුවෙන් මේ ලෝකයේ සංවට්ට විවට්ට කල්ප ගණන් මේ දිවි ලෝකෙන් දිවි ලෝකේ උපදීපදී හිටිය කිව්වා පහලට එන්නේ නැතුව. පිනට විතරක් බය වෙන්න එපා කිව්වා. පින රැස් කරන්න කිව්වා. එතකොට දැන් අපි කිව්වොත් නෑනේ අපි පින් කරන්නේ සසර දික් වෙනවා කියලා. අර බුද්ධ දේශනා සියල්ල එයා ඉක්මවා ගියේ නැද්ද? ආන පිහිට අහිමි කරගන්නවා. පිහිට නැති කරගන්නවා. කෙනෙක් කියනවා නෑ මම නම් ලබන ආත්මයක් පතන්නේ මට ඕනේ අවසාන මොහොතේ හරි පිරිනුවම් පාන්න. එතන මොකද? ඒත් ඉක්මවා ගියා. එයාට ධර්මය අහිමි වෙනවා. ධර්මයේ හිමි වෙන්නේ මේ අතිශයෝක්තියෙන්. ඒ කියන්නේ තියෙන ස්වභාවයෙන් නිකන් අමුතු විදිහට දකින කෙනාටද යථාර්ථයෙන් දකින කෙනාටද? යථාර්ථයෙන් ඒ දේ තියෙන හැටියට දකින කෙනාට. ඒ නිසා අපි සතර අපායෙන් අත්මිදීලා දැන් ඉන්න අවස්ථාවේ අපිට සදාටම මේ සතර අපායෙන් අත්මිදෙන්නේ නැත්නම් ආයේ නැවත කිසි දවසක ප්‍රේත ලෝක උපදින්නේ නැති වෙන්න, ආයේ කිසි දවසක නිරය යන්නේ නැති වෙන්න, තිරිසන් ලෝකේ යන්නේ නැති වෙන්න, ප්‍රේත ලෝකේ යන්නේ නැති වෙන්න අපිට ඉන්නේ නැත්තම්, ඒ කියන්නේ නිවන් අවබෝධ කරන තාක්කල් අපිට සැනසිලිදායක නැද්ද ඒක? ඇයි වරදින්නේ නැහැ නේද මාර්ගේ? ඒක මේ වගේ එකක්. දැන් අපි කියනවා කෙනෙක් දඹදිව යනවා. දැන් ඔබම කියන්නේ ඔබ දන්නේ දඹදිව ගිහිල්ලා දඹදිව වන්දනාවේ ගියපු අය ඉන්නවද? කවුද? හා ගිහිල්ලා ඉන්නවා. හරි. ඔබ දන්නේ හැටියට දඹදිව ගියපු සියලු දෙනාම හොඳින් වන්දනා කරගත්තද? නෑ. දඹදිව ගියපු සමහරු වන්දනා කරගත්තා. ඒ කියන්නේ දඹදිව වන්දනාව සඳහාම යන අයත් වන්දනාව වරද්ද ගන්නවා නම් දිවි ලෝක යන අයත් වරද්ද ගන්නවා. ඒ වුණා කියලා අනිත්‍ය දඹදිව වන්දනාව වරද්ද ගත්තා කියලා දඹදිව වඳින්නේ නැද්ද?
දඹදි යන්නේ නැද්ද? දඹදි යනවා. මට මතකයි මම බුද්ධගයාවෙන්දීදී ගමේ මිනිහෙක් ඇවිල්ලා අපි දන්නෙත් නෑ කසිපු කඩවල් කොහෙ තියෙන කියලා. මේ බුද්ධගයාව මෙච්චර ඉන්න අපි. මේ දවසට ඇවිල්ලා මිනිහෙක් මේ ගමේ ඈත පළාතක ගමේ මිනිහෙක් ඇවිල්ලා මට නඩේ ඉන්න නඩේ මේ එකන් ගියපු මහත්තයා කිව්වා අනේ හාන්නි බලන්න මේ මිනිස්සු මේ මිනිස්සයා ඊයේ එකන් ආවකෝ මම අද උදේ කසිපු බීලාන්න එනවා කිව්වා. අපිවත් දන්නේ නැහැ කිව්වා කසිප්පු තියෙන තැන. ඉව මලට බම්බරි කුසේ. ඉව ඒ දැන් එතකොට දැන් මෙයාට මතක නැති වුණා මොකද්ද? තමන් ගියේ දඹදිව වන්දනාවේ කියලා මතක නැති වුණා. දරුවෝ ටික කොච්චර ආදරෙන්ද යවන්න ඇත්තේ? බොහොම පරිස්සමෙන් අනේ හොඳයි තාත්ති වන්දනා කරන් එන්න කියලා ගියා. ඒ වගේම සමහර අම්මලා ඉන්නවා. ඒ තාත්තලානේ අම්මලාට මොකද වෙන්නේ? සාරි කඩේ දඹදිව වන්දනාවේ ගියපු එක්කෙනා. සාරි කඩවල් වලම රහසියාදු ගගා ඉන්න අම්මලා නැද්ද දඹදිව ගිහින්? එහෙම වෙනවා කියලා දඹදිව යන්නේ එක නවත්තනවද නෝනැත්තා? දඹදිව යනවා. දිව්‍ය ලෝකෙ කියන්නේ දිව්‍ය ලෝකෙ කියලා පටලෝ ගන්නවා කියලා දිව්‍ය ලෝකෙ යන්නේ එක නැවතුනොත් ඒ මොඩියු නොවේද? ඒ වගේම සමහර අය දඹදිව ගිහිල්ලා ඒ මොකවත් නැතුව හරි ලස්සනට කරන අය ඉන්නවා. හොඳට වන්දනා කරලා එන්න කිට්ටුව බඩමුට්ටු පොඩ්ඩක් අරගෙන, ඒ කියන්නේ තමන්ට තමන් අවාසියක් කරගත්තෙත් නැහැ, ගෙදර අයට සංග්‍රහයක් තියෙනවා නම් ඒක අතෑරියෙත් නැහැ. එහෙමයි නැද්ද? ත්‍යාගි වගු චුට්ටක් අරගෙන ඒ ලස්සනට එනවා. සමහරු ඉන්නවා. දැන් දවසක් මට මතකයි මම දඹදිව වන්දනාය වටේ වන්දනා කර කර යනවා. යනකට අපි මේ බුදු ගුණ පටිසම්පාද ආදී අපි තමාරුවෙන් කී කියන්නේ තින් අමාරු තමයි වැඩේ. එක දිගට හිත අරමුණක පවත්වන එක ලේසි එකක්ද? අමාරුවෙන් කළ යුතු එක. අනේ මට මේ බෝධිය ගාව දිහනවා, මේ බෝධින් වහන්සේ මේ වජ්‍රාසනේ ළඟ අහනවා එක්කෙනෙක්, බෝඩරේ තියෙනවද? ඔව් නිල් පාටයි කිව්වා බෝඩරේ. මේ මොකද්ද මේ කියන්නේ? සාරි. මට හරි දුක හිතෙනවා. මම ළඟට ගිහලා කිව්වා අම්මලා කොහෙද කියලා. ඒක අපි මේ කොහෙද බලාතක කිව්වා ලංකාවේ. මම කො මේ බලන්න මේ බෝධින් වහන්සේ. මේ බෝධියට බුදුරජාන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. අම්මලා කොච්චර පෙරුම් පුර පුරා සිහින මවාගෙන හිටියද මෙතනට එන්න. දැන් මේ බෝසෙවන්නේ කතා කරන්නේ මොනවද කියලා ඇහුවා. බලන්න එතකොට මේ පොඩ්ඩ වරදිනවා නම් දැන් හිතන්න දිවී ලෝකෙ ගියාම යාගන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නේ. දැන් හිතාගෙන අනේ අපිට නම් බෑ දිවී ලෝකෙ යන්න කියන අය සැප වැඩි කියනවා. හරි දැකලා කතාබස් කරලා ඇවිල්ලා වගේ නිකන් මේ එච්චරටම මේ විරාගී වෙලා මේ මොන පචද? එහෙම වෙනවද? ඉතින් ඒකේ තේරුම මොකද? ඒ තමන් ස්පෙෂල් කියලා පෙන්නුම් කරන්න. එහෙම වෙන්නේ අපට මෙතනින් මනුස්ස ලෝකෙන් ගිහිල්ලා මේ අවුල් සාගත මනුස්ස ලෝකේ අතහැරලා මාර්ගඵලලාභීන්ගේ ධර්මයේ ඇහෙන අපි පුරුදු කරපු අපි ආස කරපු අපි ප්‍රගුණ කරපු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇහෙන තැනක අපිට උපදෙන්න ලැබුණොත් අපිට රැකවරණයට උදව්වක්ද නැද්ද? අන්න අඳුන ගන්න හරියට වැඩි. හරි විදියට අඳුන ගන්න. ඒ හරි විදියට අඳුන ගන්න නම් පළල් විදියට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මම කියන්නේ අපි අධ්‍යාපනය ලැබිච්ච එකක් තමයි පළල් විදියට හිතන එක නැතිවීම. මේ රටේ ලැබිච්ච අධ්‍යාපන රටාවෙන් පළල් විදියට හිතන්න බෑ. ඔක්කොම හිතන්නේ පාට විදියට. පටු විදිහට හිතන තාකල් පටු දෙයක්මයි පේන්නේ. පටු දෙයක්මයි පේන්නේ, පළල් දෙයක් පේන්නේ නැහැ. පළල් දෙයක් පේන්න නම් පළල් විදිහට හිතනද? දැන් බලන්න අරුගමාව හරිනේ දඹදිව උපමාව. දඹදිව ගියම තව කවුරුවත් ඉන්නවා ලස්සනට වන්දනා කරගෙන බෝධියේ වැඳලා බෝධින් වහන්සේට
කොඩි පලන්දලා බුදු ගුණ සිහි කරලා වන්දනා කළා. ඊළඟ වජිර මේ කොහෙද වජිරාසනෙත් වැඳලා භාවනාවත් පොඩ්ඩක් කරගෙන දැන් සමහර කෙනෙකුට එහෙම ඕනේ නැහැ. ඔක්කොම බලන්ඩයි ඕනේ. දඹදිව ගියා කිව්වම අහනවා බරණස් රජුරන්ගේ මාලිගාව උඹලා දැක්කද? දඹදිව ගියපු පරණයි අහන්නේ. ඇයි ඒගොල්ලන්ට ඒක පෙන්නලා? ඉතින් හිතන්නේ බරණස් යන්නේ ඕක බලන්න කියලා. දඹදිව යන්නේ. දඹදිව ඕක බලන්නද? නෑ. මූලිකවම හරි සිද්ධාස්ථාන බුදුරජාන් වහන්සේගේ ප්‍රධාන සිද්ධාස්ථාන හතර වන්දනා කරන්න. මොනවද ඒ හතර? උන්වහන්සේ උපන් තැන, බුදු වී වදාළ තැන, ධර්මයේ හාහපුරා කියලා දේශනාකට වදාළ තැන, පිරිනම් වදාළ තැන. ඊට අමතරව අපි එක තැනක් විශේෂයෙන් බලනවා. උන්වහන්සේ ගොඩක් කල වැඩ හිටියේ සැවැත්නුවර. ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව මිනිස්සුන් එක එක තැන්වල වන්දනා කරන්න, ඊට අමතරව සාංචි වගේ තැන් බලනවා නම් වන්දනා කරන හොඳයි. නමුත් එහෙම නෙමෙයි. ඊට අමතරව එක එක අපිට අදාළ නැති තැන්, එක එක දේවල් තියෙනවනේ මිනිස්සුන්ව පෙන්වන්න එකන් යනවා. සමහරුන්ට ඒව ඔක්කොම බලන්න යන්නේ වඳින්න නෙමෙයි. එතකොට බලන්න දඹදිව යන අයගෙන් කීයෙන් කී දෙනාද කුසල් සිහි කරන්නේ? මට මතකයි පොල් ගහලා ආවා ආච්චි කෙනෙක් ඉස්සර. ආච්චි කිව්වා මම අපි දඹදිවත් ගියා කිව්වා. මං හුඹ මොද මේ අම්මා දඹදිවත් ගියා නම් අම්මට මොකද හොඳට මතක හිටියේ කියලා ඇහුවා. බරණස් රජුරුවන්ගේ මාලිගාව ඔන්න දඹදිවත් ගියා. බුද්ධ ගයාම මං අහනවා ආච්චිලාගෙන් දැන් ඔය ආච්චිලා කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ? ඒ ආච්චි යන කොහෙද හාඳුරුනේ මේ? ඊට පස්සේ තමයි මම ප්‍රසිද්ධිය කියන්න ගත්තේ. වයසට ගිහිල්ලා කට ලොම්බු වෙනකන් ඉන්න එපා. ඊට කලින් තරුණ කාලේ හොඳට ඇහැකන පෙනෙන කාලේ අතපය හයිය කාලේ ඉක්මනට දඹදිව ඇඳගන්න ඉල්ලා කියලා. ඇයි හේතුව? අර ඇස් පෙනෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. ඇවිද ගන්ටත් බෑ. මේ කොහෙද කියලා උන්දලා දන්නේ නැහැ. ඉත හිත පාදවා ගන්න කොහොමද? ඊට පස්සේ මම පෙළඹුණේ එහෙම කියන්න. ඉත ඒ නිසා බලන්න ඒ එනං ඒ ප්‍රමාද වෙලා දඹදිව යෑම. එතකොට ඒ වගේ අපි දෙවියන් දඹදිව වරද්ද ගන්නවා වගේ පිරිස් දිවිලුකෙත් වරද්ද ගන්නවා. වරද්දගෙන ආය පහලට වැටෙනවා. එහෙම පිරිසක් වැටුණා කියලා ප්‍රයෝජන ගන්න පිරිසක් නැද්ද? පිරිසක් ඉන්නවා. දඹදිව පිරිසක් ප්‍රයෝජන ගන්නවා. ඒ වගේ දෙවියන් අතරට ගිහිල්ලා එතනදි මාර්ගඵල ලැබුවොත්, දැන් අපි ගාමිණීම උදාහරණයකට ගමු. දැන් අපි දන්නවා ගාමිණී දෙවියන් අතර ඉන්න බව. එහිදී එයා මගඵල ලැබුවොත් ලබන්න පුළුවන්නේ. මොකද එයාට ප්‍රඥාව තිබ්බනේ. එයාට ප්‍රඥාව තිබ්බා. ප්‍රඥාවෙන් විමසුවා. ප්‍රඥාවෙන් හොඳට ඉවසීමෙන් කල්පනා කර කර නුවණින් පටිසම්පාද ගලපන්න දක්ෂ වෙලා හිටියා. එතකොට ප්‍රඥාවට ආස කෙනෙක්, ප්‍රඥාවට ආස කෙනෙක්, ඒ වගේම තමන් ළඟ තිබිච්ච සම්පත් වලට නොයලුණු කෙනෙක්, මේ ධනවත් කෙනෙක්, මේ අල්ලපුවටේ ඉන්නේ ධනවත් කෙනෙක්, එතකොට දාණයට ආස කෙනෙක්. මං හිතන්නේ ගාමිණී මේ දීපු ප්‍රණීත ආහාර වේලක් අනුභව නොකළ කෙනෙක් ඉන්නවද? නෑ. මට සමහර දවසට කියන එහෙට මට කෝල් කරලා කියනවා වැඩසටහන දවසට හවසට කියනවා අද මම ස්වාමීන් වහන්සේ දොදොල් බෙදුවා. මට තින් තේරෙනවා දැන් මට පේන්නේ මං ටෙලිෆෝන් එකකින් මෙන්න මේ වගේ කුට්ටි කියලා. එතන මට තේරෙනවා මෙහෙම වෙන්නේ නැති කියන්නේ කියලා. මේ වගේ කුට්ටි දොදොල් බෙදුවා කියනවා. ඒ සතුටද? මං ඉතින් සාදු සාදු කළේ එහි ඉඳලා ආනමෝදන් වෙනවා. ඉතින් එක එක දේවල් ප්‍රණීතව හදලා දුන්න විතර නෙමෙයි. ඒ නිසාම මේ හොඳ දරු පිරිසක් බිහි වෙලා ඉන්න මහන්සි වෙලා දානේ හදලා පූජා කරන්න. ආන්න බලන්නනේ. එයාට ධනියක් තිබුණා ඒ පිරාත්මේ පින නිසා. ඒ ධනෙන් තමනු සතුටින් කාලා බීලා හිටියා. අන්න ඇයටත් ඉතා හොඳට ප්‍රණීත දාන දුන්නා. ඒ දුන්නේ ඒ අන්න අය හොඳට ආහාර පාන ආදී අරගෙන සතුටින් බණ අහනවා දකින්ඩයි. එතකොට ගාමිණී හම්බ කරපු ආපතේ ගියේ නෑ.
ගාමිණි අර බයිවරේ බහිරවේකට නිධානයක් දීලා පැන්නා වගේ ගියේ නැහැ. ගාමිණි හම්බ කරපු ධනෙන් දානමාන දීලා සතුටින් වේදන් කළා. එයත් කාලා බීලා ලෝභ නැති සිතින් දැන් මම දන්නේ නැහැ දැන් මගේ මාත් එක්ක යද්දි ඉතාලියේදී මට සිරුපු දෙයක් කරන් දුන්නා. අර ඉස්සරහ සිරුපු දෙක දාගෙන යන්නපෑ දැන් කකුල් කැපෙනවා මට. දැන් මේ කකුල් දෙක දෙපැත්තෙන් කැපිලා දැන් මම කොරග ගහ යනවා. කොහෙද මේ රුසියාවි ගායන මහත්තයා මොකද ස්වාමීනි මං කව මේ පොඩ්ඩක් කැපිලානේ ආයෙන්න ඉන්න කියලා එක්මට අර හිටියා. ඉතින් මම දැන් මම දන්නේ නැහැ ওই සිරුපු කම්පැනි ගැන. ඒ මිනිස්යාට කියලා මේ ඒ අර අපිට කිව්ව ගයිඩ් කියලා තියෙනවා හොඳ කඩේකට එක්ක යන්න කියලා. දැන් අපි සිරුපු කඩේකට එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා මං ගාමිණිට කිව්වා මේ දැන් මේ සිරුපු දෙකට මොකද කරන්නේ? ඔය ඕකාර කාට හරි දෙමු කිව්වා. ඊට පස්සේ මං මට කිව්වා ස්වාමීන් වහන්සේ බලන්න මේ පටි තියෙන සිරුපු දෙකක් මං කොතෙන් පටි තියෙන සිරුපු දෙකක් බැලුවා. මම මේක කීයේ දෙන ඒක හොයන්න එපා ඒක මේ මම අරය වීදම් කරන්නේ ඒක අහන්න එපා කිව්වා. දැන් මම දන්නෙත් නෑ මේ ඉතින් සිරුපු දෙක ගත්තා. දැන් ඒක දැම් මගෙන් පහසුද කියලා ඒවා මං කොහොම හරි පහසුයි කියලා. දැන් ඉතින් මං සිරුපු දෙක දාලා එනක මං ඇහුවා කීයක් වුණාද කියලා මං ඇහුවා. හොයන්න එපා කිව්වා. අර මිනිස්සු අලුත් ගයිඩ් කෙනෙක් කලකිරේ කිව්වා. ඊට හිමීට පහුවෙලා මං ගයිඩ් ගෙන් ඇහුවා. ලංකා සාලිවලින් 25,000ක්. කිව්වේ නැහැ. හොයන්න යන්න පවුවා කිව්වා මට. එතකොට බලන්න ඒ ගාමිණීගේ තියෙන චරිත ස්වභාවය. ආන් ඒකයි කියන්නේ. ඒක මට හිතා ඉතින් මම මේ සිරුපු එක දාන්නේ අරන් තියලා තියෙනවා. ගාමිණී මතක් වෙන මම ඒක අරන් තිබ්බ බැරිම වුණත් ඉතින් ඔය පොඩ්ඩක් ඇවිදලා එනවා කියලා. එතකොට මේ දැන් බලන්න පින්වත්නි මම මේ කිව්වේ ඒ හිතක තියෙන අපූර්ව බව ලස්සන. එතකොට ඒ නිසා දැන් මට සැකයක් නැහැ ගාමිණී ගැන. ගාමිණී දෙවියන් අතර ඉන්නවා. හැබැයි ගාමිණීගේ තියෙන නුවණ දිහා බැලුවොත් මේ ඒ වගේ කෙනෙකුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැත්තම් අවබෝධ කරන්නේ එහෙනම් කවුද? ආන් ඒකයි කියන්නේ. මම ඒකෙන් කියන්නේ ඕගොල්ලෝ රුපියල් 25,000 දෙරපු දෙනවා කියලා. මේ ඒකෙ විදිහට මේ වැරදි අදහසක් ගන්න එපා. මම කී අවස්ථාවේ එතන තිබිච්ච හොඳම දේ යාට අරන් දෙන්න ශක්තියක් තිබුණා. පුළුවන්කමක් තිබුණා. කැමැත්තක් තිබ්බා. ඒ වගේම දැනගත්තා මම මේ ගණන් හිලව් දැනගත්තා නම් මම මේක අරන් දෙන්න දෙන්නේ නැහැ. මම විරුද්ධ වෙනවා. මට ගණන කිව්වෙම නැහැ. මම කීයක් අහන්න දෙපා කියලා. මම ඇයි අහන්න බැරි? මේ මිනිස්සු කලගිරීමේ අලුත් කෙනකේ ගයිඩ් කියලා ගයිඩ්ගේ පිටින් දැම්මා. ඔන්න බලන්න හැටිනේ. ඉතින් ඒ නිසා ඒ වගේ අය හරි ලෝකේ දුර්ලභ. අද අනුරාධපුරේ අපි සම්බුද්ධ රාජ ප්‍රාසාදේ හදනවා කියලා දැන් කතා වුණාට පස්සේ ගාමිණී නැති වෙන්න සතියකට වගේ කලින් මට කතා කරලා කිව්වා දැන් දවස් දෙකක් තිස්සේ ස්වාමීන් වහන්සේ මට නිින්ද යන්නේ නැහැ කිව්වා. මං එමය කියලා. දැන් ඉතින් ලොකු වැඩක් තියෙනවා නේ කිව්වා. මම මොකද්ද කියලා? අයි අනුරාධපුරේ දැන් අපි හදනවනේ සම්බුද්ධ රාජ ප්‍රාසාදයෙන් මම මේක ගැන මේ කල්පනා කර කර මට නිින්ද යන්නේ නැහැ කිව්වා. සතුට නිින්ද යන්නේ නැහැ. ඉතියා කෝල් කරගෙන මගෙන් අහනවා දැන් කොහොමද මේක කරන්නේ? දැන් මෙහෙම කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් ඒක කවුරුත් වරදවා තේරුම් ගන්න එපා. මට හිටි ඇසුරු කරන්න එක්කෙනා. ඒ ගාමිණී විතරයි. ඉතින් ඒ නිසා මේ දැන් තියක් නැහැ. දැන් මට මං විතරක් ඉන්න ඇති. එතකොට අපි මේ පින් රැස් කර කර දැන් අද මේ ධර්ම දේශනාව පවත්වන්නෙත් අපි ගාමිණීට පින් පිණිසම. ඒකයි මේ ගාමිණීගේ නමින් තියෙන දේශනාව. ඉතින් මේ දේශනාව අහලා අසිකන්ද පුත්‍ර ගාමිණී දැන් මොකද වුණේ? අසිබන්ද පුත්‍ර ගාමිණීට ව්‍යාපෑතුණා බුදුරජාණන් වහන්සේ ගැන. ඇයි ගියා දීපු උපමා තේරුණා.
එතකොට බුදු කෙනෙක් පහළුනේ ප්‍රහේලිකා දේශනා කරන්න නෙමෙයි. තේරවිලි කියන්න නෙමෙයි. තේරෙන භාෂාවෙන් යථාර්ථේ පහදලා දෙන්න බුදුරු පහළ වුණේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ එක පැහැදිලි කරලා දීලා පැහැදිලි කරලා දුන්නා. එතකොට අකුසල් ටැස් කරපු එක්කෙනා මැරුණාම මොන වගේද? මහා ගල් කුලක් ලොකු ගල් ගෙඩියක් ජලාශයකට දැම්මා වගේ. දස කුසල් කරපු එක්කෙනා මැරුණාම මොන වගේද? ගිතෙල් කලයක් වතුරේ බස්සලා බින්දෙව්වහම උඩට මතුවෙන ගිතෙල වගේ එයාගේ ජීවිතේ විශේෂ ගාමි වෙනවා. එහෙමනම් අපේ ගාමිණීගේ ජීවිතේ ගිතෙල් කලේ වතුරේ බින්දා වගේ නේද? එයාගේ ශරීරය මෙහි දාලා ගියා, ශරීරය පිච්චුවා, එයාගේ සිත විශේෂ ගාමි වුණා, දෙවියන් අතරට ගියා. ඒ නිසා දැන් මේක කියනවා මේ ගාමිණී, මේ අසිබන්ධ පුත් ගාමිණී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සන්තෝෂයටපත් වෙලා කිව්වා, අභික්කන්තම් බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්ස අභිකාන්තයි, ඉතා සුන්දරයි. ඊට පස්සේ කිව්වා අභික්කන්තම් බෝ ගෞතම. ඊට පස්සේ කිව්වා මේ බවත් ගෞතමයන් වහන්ස, නෑ මේක කියන්නේ බෝ ගෞතම නෙමෙයි, බෝ ගෞතම කියන්නේ බ්‍රාහ්මණ. දැන් බ්‍රාහ්මණ කෙනෙක් බමුණෙක් බෞද්ධ වෙනවා නම් බවත් ගෞතමයන් වහන්ස කියනවා. මෙයා කියන්නේ අභික්කන්තම් බන්ති, මේගොල්ලෝ ක්ෂත්‍රිය ක්ෂත්‍රිය කුලයයි. අභික්කන්තම් බන්ති ස්වාමීනි ඉතා මනහරයි, අභික්කන්තම් බන්ති ස්වාමීනි ඉතා මනහරයි. ඒකේ තියෙන කුජිතංවා පත්තං නිකුජ යටට හරවපු නිකුජිතංවා පත්තං උක්කුද්දේ, ඔව් යටට හරවපත්තේ උඩට හැරිවා වගේ. ඊළඟට මාමුලා වෙච්ච කෙනෙකුට පාරක පෙන්නවා වගේ. ඊළඟට ඉතින් මේ හැමතැනම මේ උපමාව තියෙනවා. මේ ඊළ අන්ධකාරයේ ඉන්න අයට තෙල් පහන් දරුවා වගේ කියනවා, ඇස් සත්‍යෝ රූප දකිත්වා කියලා. වගේ කියන නොඑක් ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. අපි භාග්‍යතුන් වහන්සේ වස් සරණ යනවා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් සරණ යනවා, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් සරණ යනවා. එතකොට කියලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිළිගන්න කියනවා, ආජිතග්ගේ පානුපේතං සරණං ගතන්ති. අද පටන් පණේතිතෙක් සරණ ගියා කියලා පිළිගන්න කියලා කියනවා. ඉතින් එතකොට ඒ විදිහට අසිබන්ධ පුත් ගාමිණී බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අපි මේ වගේ බණහල සරණ ගියපු අයද පොඩි කාලෙම අපි දහම් පාසලේ ඉඳලා ඉස්කෝලේ ඉඳලා සරණ ගියපු අයද? අපි මතක අපි පොඩි කාලේ ඉස්කෝලේ, මමත් පුංචි කාලේ ඉස්කෝලේ පන්සිල් දිනවා. ඔයගොල්ලෝ පන්සිල් දිනලා තියෙනවද ඉස්කෝලේ? අපිට අපි ඉස්කෝලේ උදේ පාන්දර වැඩසටහන පටන් ගන්න ඉස්සරලා ළමෙක් සිල් දෙන්න ඕනේ. ඔයගොල්ලෝ කළා නැද්ද ඒක? කළා තියෙනවා. බයි බයි ගැහි ගැහි කරනවා අපි මේවා පොඩි කාලේ. ඇයි වරදිනවන්නේ? මට මතකයි ඒක අක්ක කෙනෙක් හිටියා, ඒ අක්කගේ නම නම මතක නෑ. ඒක හරි ජනප්‍රිය හින්දුවක් තිබ්බා. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ දැන් එයා තමයි පන්සිල් දෙන්න තියෙන්නේ. සුරාමේරේ මජ්ජපම දත්තාලා කියන්න එපා. ඒ අක්ක වැඳගෙන සුර කීමට හෝ කියලා අර සින්දු කෑල්ල කිව්වා. එතකොට හිටියා ප්‍රින්සිපල් සර් කිව්වා, ඈ නවත්තපිය කිව්වා. පන්සිල් දෙන්න කියලා අපිට මතකයි පොඩි කාලේ වෙච්ච එකක්. ඉතින් ඒ වගේ මේ පුංචි කාලේ අපි අවබෝධයකින්ද තෙරුවන් සරණ ගියේ? නෑ, අවබෝධයකින් තෙරුවන් සරණ නොගිය නිසා විහිළු තාලු වලට මිනිස්සු සමහර අය කියනවා, ඕම නෙමේ බුදුහාමුදුරු කිව්වත් මම ඔක් කරන්නේ කියලා කියන අය නැද්ද? අවබෝධයකින් තෙරුවන් සරණ නොගිය එකේ සාපේ මේ රටට තියෙන්නේ. ඉතින් අපිත් පොන්චි කාලේ දැන් මම මාස 6යි අපේ බුද්ධාගමට එන්නකට අපේ ගෙදර ගත්තේ, මං ඉපදිලා මාස 6යි. අපි පොඩි කාලේ ඒ විදිහට තමයි බුද්ධ සරණ ගච්ඡාම කිව්වේ. අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මේ ධර්මයේ ඉගෙන ගනිද්දී තමයි තේරුණේ, එහෙනම් මේ තෙරුවන් සරණ යන්න ඕනේ අවබෝධයෙන් යුක්තව. අවබෝධයෙන් යුක්තව තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕනේ. අවබෝධයෙන් යුක්තව තමයි ධර්මය සරණ යන්න ඕනේ. අවබෝධයෙන් යුක්තව තමයි ශ්‍රාවක සංඝයාව
සරණ යන්න ඕනේ. එහෙම සරණ යෑමෙන් තමයි සරණ පිහිටන්නේ. ඒ සරණේ පිහිටන එක්කෙනා ගැන තියෙන කොහොමද? ඒකේච බුද්ධං සරණං ගතාති. යම් කෙනෙක් බුදුරජාන් සරණ යනවා නම් නතේ ගමිස්සන්ති අපායන් අපායේ යන්නේ නැහැ කියනවා. ඉතින් එහෙනම් ඒකත් මට පස්සේ ඉස්සර ප්‍රශ්නයක් වුණා. මොකද්ද ප්‍රශ්නේ? දැන් මේ ආචිලා සෑහෙන කාලයක් තිස්සේ ආචිලා කියලා දැන් මේ බෞද්ධ වෙලා දානමාන දීගෙන කටන පිංකම් කරගෙන මේ ඉන්න අය කොහොමද මරුණට පස්සේ අපාය යන්නේ? කොහොමද මරුණට පස්සේ පෙරේත ලෝක යන්නේ? වෙන්න පුළුවන් එකක්ද? බැහැති වෙලානේ. දැන් වෙන්න පුළුවන් එකක් වෙලා. එහෙනම් අපි සැක කරන්න ඕනේ ධර්මයේද ආචිලාද? ආචිලාව සැක කරන්න ඕනේ. ධර්මෙ නෙමෙයි. ඇයි හේතුව? අවබෝධයෙන් පැහැදීමකින් නෙමෙයි කරලා තියෙන්නේ. චාරිත්‍රානුකූලව කරගෙන ගියා මිසක් අවබෝධයකින් කළේ නැහැ. අවබෝධයකින් කරපු නැති නිසා දුගතියේ ගියේ. නැත්තම් හිත ශක්තිමත් කරගන්න තිබිච්ච හිතක්, බලසම්පන්න කරගන්න තිබිච්ච හිතක්, ඒ කුසල් බලයෙන් පින් බලයෙන් දියුණු කරගන්න තිබිච්ච හිතක් දියුණු කරගන්න බැරුව ගියා. ඒක නිසා මොකද වෙන්නේ? හිත දුර්වල තත්වයට වැටුණා. එතකොට ඒ දුර්වල තත්වයෙන් පැවතිච්ච සිතක් තමයි කියන්නේ මරණයකට චුත වුණේ ඒ දුර්වල වූ දෙයක්. ඒකේ දුර්වල වූ දෙයකින් බලවත් දෙයක් උපද්දන්න පුළුවන්ද? බෑ. දුර්වල බාල වර්ගයේ ලෑල්ලක් ගන්නවද මේ සැපුටුවක් හදන්න? නෑනේ. දරට ගන්නේ බාලේවා. ඒ වගේ බාල වර්ගයේ හිතකින් උසස් දෙයක් උපද්දවන්න බෑ. උසස් දෙයක් උපද්දවන්නේ උසස් හිතකින්. දැන් බලන්න ගාමිණී වාහනේ එලවගෙන ගියේ. හાર્ට් ඇටැක් ආව, වාහනේ එලව පාරේ නැවතුවා, මැරුණා සීට් එකේම. උසස් හිත හැදි තිබිච්ච එකක්. මොකෙන්ද? දානේ සතුටු වෙවි, සීලෙන් සතුටු වෙවි, ධර්මයෙන් සතුටු වෙවි, සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පයෙන්ම සතුටු වෙවි තිබිච්ච හිතක්. දැක්කද කීපයටි? වෙන කෙනෙක් අහෝ මගේ දරුවන්, අහෝ මගේ බිස්නස්, අහෝ මගේ බිරිඳ, එහෙම කල්පනා කර ඉන්නේ මැරෙන්නේ. යා මට එක දවසක ඔය ඇක්සිඩන්ට් එකකින් මැරිලා, ඒ මහත්ති ඇක්සිඩන්ට් එකකින් මැරිලා. පුතාලා 3 දෙනෙක් ඉන්න, පොඩි පුතාලා 3 දෙනෙක් ඉන්න, නෝනා. ඔය උඩරට පලාති මං හිතන්නේ. මම හොයාගෙන ආවා. හොරෙන් ආවේ පැනලා. අනේ ස්වාමීනි මට කිව්වා අපේ මහත්තය ඉලිට බහිඳ දෙන්නයි කිව්වා මට. සුදු අඳින්න දෙන්නයි කිව්වා. මං ගා මහත්තය නෑ, මහත්තය මනුස්ස ලෝකේ දැන් නෑ කිව්වා. ඇක්සිඩන්ට් එකකින් මැරිලා දැන් ගෙදර ඉන්නේ. පේන් ඩෙවිලා නියම කරනවා තෝ අඳින්න එපා සුදු කියලා. මට ඇවිල්ලා කිව්වේ ඉතින් නැත්තම් මම සැක කරන්නේ ළමයිත් එක්ක ආවා. කිව්වා දෙන්න දෙන්නේ නැහැ, ධර්මයේ ඉගෙන ගන්න දෙන්නේ නැහැ කිව්වා. තෝ පින් කරන්න එපා, තෝ පින් කළා මගෙන් ගැලවිලා යන්නයි හදන්නේ, යන්න දෙන්නේ නැහැ කිව්වා. බෙන්දීම ධර්මයෙන් නැහැ. අපි හිතන් ඉන්නේ බෞද්ධයි කියලා කටින් කියප ගම සුගතිය කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් සුදු ඇඳුමක් හඳින්න දෙන්නේ නැහැ. ඉතින් පාට ඇඳුමක් හඳන් ඒ අම්මා ආවේ. සුදු අඳින්න දෙන්නේ නැහැ. පින කියන වචනට විරුද්ධයි කිව්වා. බැංකුව තොට නිදහසෙන් දින තෝ මාත් එක යමන් කිව්ව සසරේ. එහෙමයි කියනවා කියන්නේ මනුස්සයා. ඉතින් ඒ කාලේ තරුණ කාලේ ලියුල් ලියපුවානේ මතක. ඒ මතකෙන් තමයි ඒ කතා කරන්නේ. මැරිච්ච එකන ටේප් එක තියෙන්නේ ඒක. ඒකයි. දැන් ඕගොල්ලන්ගේ හිත තුළ තියෙන ලියුම් මැකින ආකාරයට ධර්ම කතාව තමයි ඉස්සරහට ගන්න ඕනේ. දැන් එතකොට ඒ එයා ඇක්සිඩන්ට් එකේ මැරෙන එකට මතක්ුණේම කාවද? නෝනව. මතක්ුණ හරි වැඩේම නෝන තනි වෙයි. නෝන දැන් මට නෝන නැතුව යයි කියලා බය වුණා. මැරෙන වෙලාවේ මේ පාරේ යන වාහන ඇක්සිඩන්ට් වෙලා. කෙලීම ගිහිල්ලා බෝතියා වෙලා ගියා එතනට. ගිහින් නෝනට පේන්න එනවා. සුදු අඳින්න තහනම්. ඇයි සුදු ඇඳ ගමන් දන්නවා මෙයා යනවා කියලා පින්නකට. දන්නවා පිනෙන් දියුණු වෙච්ච ගමන් මෙයාට අහිමි වෙනවා, මෙයා ඉහළ තැනකට යනවා කියලා. වලක්කණ්ඩ බලන්න. ඉතින් එහෙම ලෝකෙක තමයි ගාමිණී දෙවියන් අතරට ගියේ. ඒ නිසා ඉතින් අපි දන්නේ නැහැ කවුරු දෙවියන් අතරට යයිද නැද්ද කියලා ළඟට.
නමුත් ඉතින් දැන් මම කියවනේ දඹදිව්‍යන එක වගේ එකක් කියලා මේක. ඉතින් ඒ නිසා හැබැයි මේකේ තේරෙන්නේ හැමතැනම එනං අවදානමක් තියෙන ඉති අවදාන මැදින් අපිට මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න ලැබේවා. අප රැස් කළ කියන අප විසින් රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදු සසුනේහි පහන් සිත ඇති දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් විත්වා පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ අප සියලු දෙනා යෙහෙන් ආරක්ෂා කරත්වා. මේ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කලන මිතුරු ගාමිණී සිල්වා මහතානන් සතුටු සිතින් අනුමෝදන් වේවා. ගෞතම බුදු සසුනේ දියුණුවට අපට ආධාර කරාවා. සාදු.